ඉවත් වන කුණු යලි රෙදි පිළිමත තැන්පත් වීම වළක්වන ඇන්ටි රීඩෙපොසිෂන් පොලිමර් තාක්ෂණයෙන් බබල් වෂින් පවුඩර් වර්ෂ 1962 අප්‍රේල් මස 18 වන දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දිනිපිටිය විතරණගේ පියසේන විතරණ සහ නාලනී ඩේසිබෙල් ජයසූරිය දම්පතින්ට සම්පතක්ව උපත ලැබූ ඩයාන් විනේන්ද්‍ර පරාක්‍රම විතරණ ලදරුවා සහෝදරයන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාල සොහොයුරාවිය සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ ස්වකීය බාල ළමාවිය ගත කළ කුඩා දයාන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කළ ස්වකීය දයාබර පියාණන්ගේ ස්ථාන මාරු හේතු කොටගෙන 1967 වසරේදී මහනුවරට සපැමිණියේය. ස්වකීය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා 1968 වසරේදී මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වුණු හෙතෙම ශිෂ්‍යත්ව කඩේම සාර්ථකව ජයගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා 1973 වසරේදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වූයේය. ස්වකීය මෑණියන්ගේ ලයන්විත හඬ මාධූර්යයත් පියාගේ සියුම් ගායන කෞශල්‍යයක් උපතින්ම උරුම කොටගත් කුඩා දයාන් එවකට ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජනප්‍රියතම ගායකයා වූයේය. දයාන්ගේ හඬින් හැඬ නොවුණු කලා උළෙලක් එවකට ශාන්ත තෝමස් විද්‍යාලයේ නොවූ විරූ තරම්ය. වර්ෂ 1976 සිදු වූ ස්වකීය පියාණන්ගේ අනපේක්ෂිත වියෝවෙන් පසුව පවුලේ බර දෙවුර මතටගත් කුඩා දයාන්ගේ මව ස්වකීය දරු තිදෙනාටම දිරිය මාතාවක් වූ අය. පාසල් කාලයේදී සංගීතයට මතු නොව චිත්‍ර කලාවටද දැඩි ඇල්මක් දැක්වූ දයාන් සිසුවා චිත්‍ර ශිල්පියද ප්‍රගුණ කරන ලද අතර එහිදී දියුණු කරගත් තීක්ෂණ ඇස ඡායාරූපකරණය කෙරෙහි නැඹුරුවක් ඇති කරවීමටද සමත් විය. පාසල් ශිෂ්‍ය අවදියේම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ කටයුතුවල නියැලුණු තුරුණු දයාන්ගේ පටිගත නොකළමුත් කුළුඳුල් ගීතය නිර්මාණය වන්නේ වර්ෂ 1977 චූලාභය ශාන්ත කුමාර හේරත් විසින් රචනා කරන ලදුව තමන් විසින්ම සංගීතවත් කොට ගැයූ මගේ ළඟට ඔබේ වෙදින් නම් ගීතයයි. ස්වකීය පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසුව 1981 වසරේදී මුද්‍රණාල කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කිරීමේ අපේක්ෂාවෙන් කොළොම්තොටට පා තබන තුරුණු දයාන් එම වසරේදීම අග්‍රගණ්‍ය සංගීතඥ අමරසිරි පීරිස් මහතා යටතේ සංගීත අධ්‍යාපනය සඳහා යොමු වූයේය. ඉනික් පිටිව 1982 වසරේදී එකල්හි පළ වූ පුවත්පත් දැන්වීමකින් උත්තේජනය ලදුව ආචාර්ය විශාරද නන්දාමාලනී මහත්මියගේ සංගීත ආශ්‍රමයට එක්වීමට වරම් ලද තුරුණු දයාන් දීපිකා ප්‍රියදර්ශනී වසන්තා තිලකාංගනී වැනි මිතුරියන් සමග සංගීතය හදාරන්නට තරම් භාග්‍යවන්ත වූයේය. මනා ඉගෙනීමෙන් සහ නිරතුරු සතතාභ්‍යාසයෙන් ඡායාරූප ශිල්පය පිළිබඳව ප්‍රවීණත්වයට පත් තුරුණු දයාන් 1985 වසරේදී විවාහ මංගල්‍ය ඡායාරූප ශිල්පියෙකු ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේය. වෘත්තීය පිළිබඳව මනා කැපවීමකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 90 දශකයේ මැදභාගය වන විට වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස ඉමහත් කීර්තියක් දිනා සිටි දයාන් මහතාගේ කාර්යබහුලත්වය සංගීත කටයුතුවලින් ඔහුව මදකට දුරස් කරලීය.
වසර ගණනාවක දීර්ඝ සංගීතමය නිහඬියාව දුරලමින් 1999 වසරේ අප්‍රේල් මාසයේදී දෑසින් කඳුලැලි කඩා වැටෙද්දී යන ස්වකීය කුළුඳුළු ගීතය පටිගත කරන ලද අතර එම වසරේම නොවැම්බර් මාසයේදී නිර්මිත මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් විසින් විරචිතව ආචාර්ය රෝහණ බීරසිංහයන් විසින් සංගීතවත් කරන ලද වැටෙන් එහා ගීතය තුරුණු දයන්ගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍ය විය. එතෙන් පටන් ලාංකේය රසික හදවත මොසපත් කළ මේ හෘදයාංගම හඬ පෞරුෂය විසින් සුවපත් කළ විරහවෙන් උත්පලව සිටි හදවත් කරන අපමණය. ලාංකේය ස්වභාවිත ගී කෙත සුපෝෂණය කරනු වස් ජනගත කරන ලද ගීත සංඛ්‍යාව 550කට ආසන්නය. ස්වකීය හඬ මුසු කළ ටෙලිනාට්‍ය ගණන තුනක් වන අතර සිනමා පට ගණන හතරකි. සිංලංකා නිර්මාණයන් ලෙස එළිදැක්වුණු කැසට් පට ගණන දෙකක් වන අතර සංයුක්ත තැටි ගණන දෙකකි. දේශීය කලාවෙහි සුපෝෂණය උදෙසා ඔහුගේ මැදිහත්වීම අගයනුවස් 2019 වර්ෂයේදී මානව හිතවාදී කීර්ති ශ්‍රී වීරපුත්‍ර දේශබන්දු ඇගයුමෙන් පිදුම් ලද විතාරණ මහතා 2023 වසරේදී ලලිත කලා ප්‍රසාදිනී සම්මානයෙන්ද කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලද අතර කලා කීර්ති ශ්‍රී දේශමාන්‍ය යන ඇගයුම්ද ජීවිතයේ එක්වරක් පමණක් ලැබිය හැකි සාරංගනාවේ රන් සම්මානයද ලබන්නට තරම් භාග්‍යවන්ත වූයේය. ගායනයට අමතරව ගී පබෙඳුමට සහ තනු නිමැවුමටද දක්ෂයෙක් වූ විතාරණ මහතාගේ හඬින් ගැයෙන ඔහු නිමැවූ ගීත ගණනාවකි. වසර 40ක ස්වකීය වෘත්තීය ජීවිතය තුළ දේශීය කලාකරුවන් වැඩිම පිරිසකගේ සියාරුව එකතුව හිමි ඡායාරූප ශිල්පියා වීමේ භාග්‍යද විතාරණ මහතා ලද්දේය. පුහුතුන් සමාජයක බැඳීම් හා බිඳීම් පිළිබඳව උපේක්ෂා සහගතව මේ හෘදයාංගම මිනිසා තම ජීවන ගමන තනිකඩව ගෙවන්නකි. වෘත්තීය මංගල ඡායාරූප ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වශයෙන් පුළුල් වපසරියක කටයුතු කරන මේ සුන්දර නිර්හංකාර මිනිසා ස්වකීය මුදු ස්වරයෙන් දැවෙන හදවත නිවාලීමෙහිලා රුසියකි. අපි දයාන් විතාරණ මහතා හට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. පරසතු උයනක සුපිපේ සුපෙම් කුසුම. ගේය පද මහාචාර්ය සුනිල් ආර්යරත්න. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
කවි කාරියකට දහසක් ගී කවි නිර්මාණය කරන්න ගෙත්තම් කරන්න. එහෙම නැත්නම් පර්යේෂකයෙකුට තමගේ ජීවිතේ හරි අපූරු ජීව විද්‍යාත්මක පරීක්ෂණයක එහෙම නැත්නම් නැවත නැවත බිහි කරන්න සොයා බලන්න වටින මේ ලෝකේ තියෙන ලස්සනම ඇස් දෙක මම විශ්වාස කරනවා ඔහුගේ කියලා. හැබැයි මේ වසර ගණනාවක ගීත සංස්කෘතිය හාරලා උස්සලා බලන අද වගේ බොහොම සංවේදී සඳරූ සුයාමයකදී ඔබට දැනේවි ඒ ලස්සන ඇස් දෙකේම හිමිකරුවා වන්නට ඇති මේ ලෝකේ අපේ හදවත්වල හැඟුම් ඉතාම රමණීය ආකාරයෙන් ගැයූ ගායන ශිල්පියා. ඔහු වෙනුවෙන් තමයි අපි අද ජාතික රූපවාහිනියේ සඳරූ සුයාමය වෙන් කරන්නේ. ඔහු තමයි අතිදක්ෂ ප්‍රවීණ ජනකාන්ත ඡායාරූප ශිල්පී ගායන ශිල්පී දයාන් විතාරණ. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන් දයාන් විතාරණ මහත්මයා, මට ඇත්තම කියන්න, ඔබේ නම ඩයන්ද දයාන්ද? මගේ නම ඩයන් විනීන්ද්‍ර පරාක්‍රම විතාරණ. එතකොට ඩයන් කොහොමද දයාන් වෙන්නේ? ඔව්, මෙහෙමයි. දැන් මම කුඩා කාලේ ගියේ මේ ධර්මරාජ විද්‍යාලයේ නුවර පස්වෙනි ශ්‍රේණි දක්වා ධර්මරාජේ. ඉතින් හැමෝම මට ඩයන් කියලා තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ මං ආයි හයවෙනි ශ්‍රේණියේ මාතලේ සාන්තම සිද්ධාට ඇතුල් වෙනවානේ. ඉතින් මේ ඩයන් කියන නම ගොඩක් අය වරදවා වටහා ගත්තා මම බර්ග ජාතිකයෙක් කියලා. මොකද ගොඩක් අය මට ඩයන් කියලා කිව්වට විතාරණ කියන නම පාවිච්චි වුණේ නැහැ. අපි ඉස්කෝලේ මුල් නමනේ ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ඊට පස්සේ ඉතින් මගෙන් අහනවා, ඔයා බර්ගද, ඔයා වෙන රටකද ඉපදුනේ? එතකොට අහනවා මං කියන නෑ, මං සිංහල කිව්වම එනවා ක්‍රිස්තියානිද කියලා. ඉතින් මං ඇත්තටම මට පොඩි කාලේක හරි මේ කියන්නේ මම සිංහල බෞද්ධ ළමයෙක් වෙලා මට ඒ දේ කවුරුත් නොකියනකොට මට නිකන් තමාට තමාගේ දේ යගේනේ. ඉතින් දැන් වගේ නේද අපි හැම ආගමකටම ගරු කරනවා, ජාතියකට ගරු කරාට. ඒ කාලේ මට හිතෙන ඒ මාව මගේ අන්‍යතාවය මට මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ ගැන ටිකක් මම පසුතැවිලිත් වෙනවා. ඊළඟට මම කොළඹ රස්සාවකට එනකොට මං හිත කොළඹ කවුරුත් මාව දන්නේ නැහැනේ. 81 රස්සාවට එනකොට මං හැමෝටම කිව්වා මගේ නම, මොකද ස්පෙලිං ගත්තද DAYN තමයි ඩයන් කියන්නත් ඩයන් කියන්න. ඉතින් මම මගේ නම මොකද්ද කිව්වහම මම හැමෝටම කිව්වා මගේ නම ඩයන් කියලා, ඩයන් කියලා. ඉතින් මුල් කාලේ ඉතින් 81 මගේ කාර්යාලයේ අය ඔක්කොම මට ඩයන් ඩයන් කිය කී හිටියා. එහෙම ඉන්නකොට 82 නන්දමාලි සංගීතාශ්‍රමයේ සිළුමිණ පත්‍රිකේ ඇඩ් එකක් දැකලා මට හරි ආස හිතෙනවා අලුතින් ළමයි බඳව ගන්නකොම මේ මට එතනට කියලා බැඳිලා සංගීතය හදාරන්න. ඉතින් ඒ ගිය මුල්ම දවසේම මුලින්ම හැබැයි එතකොට මට අවුරුදු 19ක් වගේ තිබ්බේ, අවුරුදු 16 වෙනකම් පමණයි දරුවෝ ගන්නවා කියලා. ඉතින් හැබැයි මම ඉල්ලීමක් කරා මටත් මෙහෙම ඉගෙන ගන්න ආසයි කිව්වහම අවස්ථාවක් තිබ්බටින් ලබා දෙන්නම් කියලා මට එන්න කිව්වම මට ඇත්තටම අවස්ථාවක් ලැබුණා. ඉතින් එතනදී එදාම තමයි දීපිකා ප්‍රියදර්ශිනී, වසන්ත තිලකාංගනී, ඉන්දිරා කාර්යවසම්, එතකොට ප්‍රබෝධ යහම්පත්, අනුෂ මාදුල, අනුෂ මල්වත්ත, දැන් නලින් ජිනේන්ද්‍රල්ලිස් වැනි අය මේ පන්ති දමයන්ති එක නායක, ඇය වෙනකොටත් ජනප්‍රිය ළමා ගායිකාව, මේ හැමෝම හිටියේ අපේ පන්තියේ. ඉතින් මට මේ ඇත්තටම මේ එහෙම ඉතින් දැන් ඔක්කොම මට දයන් දයන් කියනකොට නන්දමිස් මේ මගේ නම එනකොට මට කියනවා දයාන්, දැන් ඔයාගේ වාරේ දයාන් කියලා. අර මේ සමන විලායේ මලාය කියලා පොඩි අර ගීතවත් නෑ ගේ හඳ. ඉතින් දයාන් කියනකොට දැන් හැමෝම මට දයාන් කියන්න ගත්තා. ඊට පස්සේ කලාලෝකේ ඔක්කොම අඳුරගන්නේ මාව දයන් හැටියට. ඊට පස්සේ චාර්ලෝෂිපියක් හැටිය වෙනකොටත් මගේ අස්සනත් මම සිංහලෙන් ගැව්වේ දයන් කියලා. ඉතින් දයන් දයන් වුණා, ඩයන් දයන් වුණා, දයන් දයන් වුණා. ඉතින් අදටත් ඒ නම තමයි මට වාසනාව ගෙනා කියලා මං හිතනවා. දැබර හේතුතුනි, ඇත්තරම මේ දයන් විතාරණයන් කවදා හරි දවසක මේ සඳරූ සයාමේ මේ අසුන බාර අරගෙන මට සාකච්ඡාවක් කරන්න හමු වෙන අවස්ථාවක
ඔබයි මමයි අපි දෙන්නම වෙනුවෙන් මේ එතුමන්ගෙන් අහන්න මගේ හිතේ තිබුණු එක සුවිශේෂී ප්‍රශ්නයක් තිබුණා. එතුමන්ගේ කලා ලෝකය, ගායන ලෝකය, ඡායාරූප ශිල්පීය මේ හැම එකකටම වඩා වෙනස් ප්‍රශ්නයක් මගේ හිතේ තිබුණේ. ඒකට හේතුව ඒක අහන්න සුදුසුම කෙනා ඔහු කියලා මං විශ්වාස කරපු හින්දා. හැබැයි ඒ ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා අද ඔබ මේ සඳරූ සොයාමේ සුසරකලේ මේ කතාබහට නෙමෙයිනේ නේද? එතුමන්ගේ ගී අහන්නනේ. අපි ඊගාව ගීතයට ඉඩකඩ හදාගමු. ඊට පස්සේ අපි මේ ප්‍රශ්නේ අහමු. සත් සමුදුරු පෙර වූ මසිත සෙනෙහෙ උල්පත ගේ පද යමුනා මාලනී පෙරේරා සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
දැන් අහන්නම් සඳරූ සොයාමෙන් අර මම පුල පුලා බලා හිටි ප්‍රශ්නය. ඇත්තටම දයන් විතරණ මහත්මයා මේ ඔබත් එක්කලා සාකච්ඡාවේදී මට හිතෙනවා මේක අපේ ගීලයිස්තුවට හෝ ඔබේ අර වෘත්තිමය ජීවිතය ඇතුලේ මොනතරම් සාධාරණ වුණත් මේක අහන්නම ඕන කලා ශිල්පියා සඳරූ සොයාමෙට ආපු කලා ශිල්පීන් ශිල්පිනියන් අතරින් දාබර හේතුතුනි අහන්න සුදුසුම කලා ශිල්පියා ඔබ කියලා. ඇත්තරම මේ දැනුතර මහත්මයා අපි අපේ පෙර භවයන් වල කරපු කියපු දේවල් මේ භවයේදී මේ අද අසුන් අරගෙන ජාතික රූපවාහිනියේ මැදිරි ඇතුලේ ඉන්න මොහොතට කොයිතරම් දුරට ඵලදායක වෙනවද? ඒක අපි අද වුණත් ඉගෙන ගන්න ඕන එකක් නේ මේ මොහොතේ කරන දේවල් ආයි කවදා හරි භවයකදී අපිට වැදගත් වේවි. ඒ වගේම පෙර භවයේ කරපු දේවල් මේ මොහොතට අපිට හුඟක් වැදගත් වේවි. මම කැමතියි ඔබෙන් ඒ ගැන දැනගන්න. ඇත්තටම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. වගේම මේ මම හරියට විශ්වාස කරන දෙයක් තමයි අපේ භවෙන් භවය මේ යන ගමන ගැන. ඇත්තටම මේ මට හිතෙන දේ තමයි මේ මං කුඩා කාලේ මට හිතුණා මට තම හැමදේම වෙන්නේ මට හැම කියන්නේ අසුබ දෙයක්ම වෙන්නේ මට සහ මොකද මට මගේ තාත්තා නැති වෙන අවුරුදු 13දී කියන්නේ හොඳම තාත්තා කෙනෙක් මට හිතේ යාළුවා වගේ හිටි මොකද අපේ පවුලිනේ අක්කලා දෙන්නයි මමයි අම්මයි තාත්තා ඒකට එකම පිරිමියා තාත්තා ඒතර මට වඩා සමීප වෙන්න මං උත්සාහ කරන්නේ තාත්තා එක්ක ඉතින් එහෙම වෙලා මට හොඳම කාලේ අවුරුදු 13ක් වෙනකොට මගේ තාත්තා නැති වෙනවා මගේ ඇස් ඉදිරි පිට වෙන කවුරුත් හිටියේ නැහැ අපේ තාත්තාගේ අවසන් හුස්ම යනකොට මමයි දකින්නේ ඉතින් ඒක ඇත්තටම මේ මම හැම වෙලෙම හිතුව දෙයක් තමයි දෛවය මට හරි අසාධාරණයට සලකනවා කියන හැඟීම තමයි තිබ්බේ මොකද මේ අරකට හේතුවක් වුණා දැන් මාව සාමාන්‍ය ළමෙක් හැටියට සාමාන්‍ය ළමයි මේ පිළිගන්නෙත් නැහැ මොකද මට පුළුවන් වුණේ සින්දු කියන්න සහ චිත්‍ර අඳින්න සහ මගේ අපේ තාත්තා හින්දා මට ඉංග්‍රීසි භාෂාව හොඳටම පුළුවන් වුණා අපේ තාත්තා හැමදාම ස්පෙලින් ගත්තේ ඒ ඔක්කොමත් එක්ක ඉතින් ඒ හැම එකක් එක්කම මට තිබ්බා මම අනිත් දරුවන්ට වෙනස් දරුවෙක් ඉතින් ඒ වගේම මට පොඩි කාලේ හිතුණ දෙයක් තමයි මේ මම හරි අවාසනාවන්තයි කියන හැඟීම මට තිබ්බා හැබැයි ටිකෙන් ටික මගේ අම්මගේ කැපවීම තාත්තාගේ තිබ්බ ආදරේ මගේ අක්කලා දෙන්න මට ආදරය කරපු හැටි දකින්නකොට සහ අනිත් චරිත ජීවිතයක සංසන්දනය කරද්දී අපිට සල්ලි තිබෙන්නේ නැතත් බොහොම අමාරුවෙන් ජීවත් වුණා තාත්තා නැතුව ඒ හැම දෙයක් තුළම මට හරි ලොකු සතුටක් තිබ්බා. ඒ කියන්නේ අම්මා මගේ කොහොමද ඊට පස්සේ තාත්තා නැතුව ජීවිත සටන ගෙනියන්නේ අක්කලායකට සහායක දුන්නේ කොහොමද? ඒ හැම එකක් එක්කම අපි තිබ්බ අර සමගිය සාමය කියන්නේ අපි බොහොම එකතුයි. අදටත් මගේ අක්කලා දෙන්න මට පුදුම විදිහට ආදරේ මමත් ආදරේ. ඉතින් ඒක හරි ලොකු බැඳීමක්. එහෙම බැඳීම් මම දකිනවා හරි අඩුයි අද ජීවිත කාලේ අපේ ජීවිත කාලවලදී. ඉතින් ඇත්තටම ඒ තාත්තා වියෝ වීමත් එක්ක ඒ අපේ බැඳීම් තවත් හද වුණා. ඉතින් එතකොට මට හිතන දෙයක් තමයි මේ වගේම දැන් මම චිත්‍ර අඳිනවා ඉංග්‍රීසි වලට වැඩිම ලකුණු ගන්නවා චිත්‍ර වලට වැඩිම ලකුණු ගන්නවා. එතකොට මම පන්ති පළවෙනියා වෙනවා. ඒක නිකන් හැමදාම වෙන දෙයක් සහ ඒක මේ අනිත් අයටත් ඒක නුහුරක් වගේ වුණා. ඇයි මෙයා හැමදාම පළවෙනිය වෙනවා? හැබැයි ඒකට හේතුවක් තිබ්බා මම දක්ෂ ළමයෙක් නෙමෙයි. හැබැයි අර චිත්‍රවලටයි ඉංග්‍රීසි වලටයි අනිත් අයට ලොකු පරාසයකින් මට ලකුණු හම්බෙන්න ඉඳ මම පළවෙනිය වෙනවා. ඉතින් ඒක දිගටම තිබ්බා. මාතලේදිත් ඒක තිබ්බා. ඉතින් මාතලේ ආවට පස්සේ විශේෂයෙන්ම ගොඩක් අය මොකද තාත්තා කන්සල් කාර්යකින් එළම මම බස්සනවා. ඉතින් අර ඒකට මාව වෙනස්ම කෙනෙක් හැර වැඩේම සින්දු කියනවා. ඉතින් එක එක භාෂාවල සින්දු කියනවා ඉංග්‍රීසි සින්දුත් කියනවා ජපන් සින්දුත් කියනවා සිංහල සින්දුත් කියනවා ඕමෙනින්ද මම ටිකක් වෙනස් දරුවෙක් වගේම මේ හැබැයි ඔක්කොගෙම ආදරේ මට තිබ්බා හැබැයි මට මං තුල මට තිබ්බ හැඟීමක් මං හරි අවසනන්තයි කියලා හැබැයි ඒක ටිකෙන් ටික ලිහිගෙන ගිහිල්ලා ඒ වගේම මං සින්දු කියනකොට මට හිතුණ දෙයක් තමයි මට හොඳ හඬක් නැහැ මට තියෙන බෙලෙක් හඬක් ඇයි මට මේ වගේ හඬක් දුන්නේ කියලා මම හිතනවා එනාත්මෙවත් මට හොඳ හඬක් ලැබෙන්න ඕනි කියලා ඉතින් මම ඡායාරූපිකයෙක් හැටියට ගොඩාක් ඉස්සරහට එනකොට මේ මං හින්දා දිනත් මාරු කරන විදිහේ විවාහ උත්සව වෙනස් කරද්දී මාව මොණි කියලා මට හිතුණා දෛවයේ තියෙන ඡායාරූපකරණේ මිසක් ගායනේ නෙමෙයි කියලා. හැබැයි ඉතින් කොහොම හරි මම ගීතයක් ගායනා කරාට පස්සේ තමයි මට දැනුනේ
මගේ හඬත් ගායකයන්ගෙන් උද අපි ඇත්තටම අහන්නේ මම අහන්නේ මගේ අමු හඬ. ඒතරම් අපි අනිත් හැම කෙනාගේම අහන්නේ ඒ වොයිසස් බ්ලෙන්ඩ් වෙලා ලස්සන්ට මික්ස් කළා. ඒ කියන්නේ ඒක හරිම රහට අහන්නේ. ඒතරම් මම හැමදාම සංසන්දනය කරේ මගේ සජීවි හඬයි ඔවුන්ගේ විචිත්‍රවත් වූ ඒ කියන්නේ අපි කියන්නේ කැමරකට පහේදම රහ වෙන්නේ ඒ වගේ හඬක් එක තමයි මම හැම වෙලෙම සංසන්දනය කරේ. ඉතින් ඊට පස්සේ මං හිතුවා දෙයනේ මටත් මේ ආත්මේ හොඳ හඬක් ලැබිලා තියෙනවා. මට හොඳ ඇහැක් ලැබිලා තියෙනවා. මට හොඳ දෙමව්පියෝ හිටියා. මට හොඳ යාළුවෝ හිටියා. මට හොඳ හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මට මේ පසුබිම මම පෞල් පසුබිමක මං හිතුවා මං හරි වාසනාවන්තයි කියලා. එතන ඉඳලා තමයි මගේ ජීවිතේ මම හිතන්නේ ප්‍රබෝධවත් වෙන්නේ. ඒකම තව හේතුවක් වෙනවා මම ජීවිතය අර ඔබ කිව්වා වගේ සංසාර පුරුද්දකට ඔහො මං නිර්මාංශ වෙනවා. මං යම් කාලයක් මීවිතත්වල ගප් කෙනෙක් අඩු වශයෙන් හෝ සාදයකදී අපි ඒවත් ඔක්සීල දෙය නවත්තලා මට තේරෙනවා මගේ ජීවිතේ හරි අධ්‍යාත්මික පැත්තකට යනවා කියලා. ඉතින් ඒක මං හරි සතුටු වෙනවා. ඉතින් ඒ වගේම අදටත් මම ජීවිතය ගැන හරිම තෘප්තිමත්. මට ලැබිලා දැන් ඇත්තටම මේ වෙනකොට මගේ අහන භාවනාවක් කියලා බොහෝ අය කියනවා. ඉතින් ඒක මම මෙතෙක්ල් විශ්වාස කරේ නැහැ. මට හිතුවා වර හිත ගන්න කියන කතාව කියලා සමහර අය හම්බුනාම කියනවා. ඔබ තමයි මගේ ප්‍රියතම ගායකයෙක් වුණා මම හිතින් hina වෙනවා නේ මෙයා කොච්චර මම වන්දනාද කියලා. හැබැයි අද වෙනකොට මේ අවුරුදු 21ක් ගිහිල්ලා මං පූර්ණව තෘප්තිමත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කලාකාරයෙක් තෘප්තිමත් වෙන්නේ නැහැ. හැබැයි මට මං හිතනවා ඒකත් ඉතින් නොසන්සි දෙන ආශාවක් වගේනේ. ඉතින් මම හැම වෙලේම හිතනවා මේ ලැබු දෙය මට ඇති. මට හොඳටම ඇති. මම අදට පාරට බැස්සත් මම කවුද කියලා මිනිස්සු අඳුරනවා. මට ආදරය කරනවා. ඔවුන් මේ ඒක හරි ලෙන්ගතුකමක් මට. සහ මමත් හැම වෙලෙම ඔවුන් එක්ක සුවද ඉන්න බලනවා. මොකද අපි අවසානයේ සියලු දෙනා මිනිස්සු. අපි කිසිම කෙනෙක් ජනාධිපති වුණත් ලංකාවේ හොඳම ගායකයා වුණත් නැත්නම් හොඳ නළුවා වුණත් අපි ප්‍රසිද්ධ චරිත මිසක අපි හැබැයි ප්‍රසිද්ධ චරිත වගේම අපි හොඳක් කරලා තියෙනවා මිනිස්සුගේ හිතේ එක රැඳේවි. ඉතින් ඒක රඳවන්න කියලා මම විශේෂ උත්සාහයක් නැහැ. මම පුළුවන් තරම් හොඳ වෙලා නිහතමානී වෙලා මිනිස්සු එක්ක රැඳෙනවා නම් ඉතින් මං හිතනවා මේ පෙර භවයේ මං කරපු පිනක් තමයි මට මේ හම්බුන හන කියලා ඇත්තටම. ඒක මේ කියනලා මම ඇස්සට කඳුළුත් එනවා. මොකද මේ මං ඒක හදවතින් කියන්නේ. يعني මට දැන් දැනෙනවා මම සමහරවල් සුපර් මාකට්ස් වලට ගිහිල්ලා මගේ වටේ තැන කැරගෙන මං අහනවා මේ සෙල්ෆියක්ද ගන්න ඕනේ කියලා. දැන් ඔබතුමා කටහඬ අහන්න ආසයි කියලා. ඊට මං ඔක්කොම කියනවා හරි වැඩ නවත්තලා එන්න කියලා මං ගීතයක් කිව්ව හැටි කණ්ඩයක් කිව්ව හැටි ඔවුන් ඊට පස්සේ ප්‍රති උපකාර කරන්නේ කොහොමද අර මම යනකම් දොරකොඩ මට ඔළුව නමාගෙන ඒ ප්‍රසාදේ පළ කරනවා. ඉතින් මං හිතුවා මං කොච්චර වාසනාවන්තද එහෙම කෙනෙක්ව සතුට කරන්න පුළුවන් නම් මොහොතකට හරි කියලා. මොකද ඉතින් ඒ හින්දා තමයි මං ජීවිතේ බොහෝ අයගේ හොඳම දවස් උපන් දින වලට සුබ පතන්නත් පුළුවන් හැම වෙලාවකම හොඳට hina වෙලා ඉන පින්තූරයක් අරගෙන ඔවුන්ට පෙන්වන්න ඔවුන් ලස්සනයි කියලා. මොකද මේ ලෝකේ හැර ලස්සනයි. අපි ගොඩාක් කටුක දේවල් තිබ්බට මේ ලෝකේ හැර ලස්සනයි. ඒ ලස්සන දේ මතු කළා අපි පුළුවන් ඉන්න ටික කාලේ ලස්සනට ජීවත් වෙන තින් ඒක තමයි අපි දෙන්න පුළුවන් හොඳම තෑග්ග. මොකද අපි හැමදාම ප්‍රශ්න තියෙනවා හැමෝටම. ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජීය ප්‍රශ්න තියෙනවා, මේ අපි ලොකුවට පීඩිත වෙලා තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රශ්න තියෙනවා. මේ හැම ප්‍රශ්නයක් තුළම හැබැයි අපිට අපේ රට ගෙවම හරි වටිනවා. මට කවදාකවත් මේ රට දාලා අතල් යන්න බෑ. මේ ආදරේ මට වෙන කෙනෙක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම මම හිතනවා මම හරිම වාසනාවන්තයි. ඒ වගේම මම පෙර කරපු පින් සහ ඒ පින් අපි තිබිලා ඒව ගිවිලා යම් දවසක නැති වෙලා ගියාට පස්සේ ආපහු අපි පරණ තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා අපි පින් දහම් ගොඩාක් කරලා, ඒ කියන්නේ මේ ලොකුවට පින් දහම් නෙමෙයි, කෙනෙකුට අර කිව්වා වගේ හැකි විදිහට පාරේ යනකොට සින්දුවක් කියලා හරි ඔවුන් ඒක සතියක් ඔවුන් කියාවි මේ ආවලා මට සින්දුවක් කිව්වා කියලා. ආවලා මගේ පින්තූරයක් ගත්තා කියලා. මට hina වෙන්න කියලා ගත්තේ. මං hina වෙන්නේ නැතිකොට මට බැනලා ගත්තේ. හැබැයි මම දැක්කා මේ පින්තූරේ මට හරි ආසයි. අර ඒ වගේ මං හරි සතුටු වෙනවා. මට මගේ ජීවිතේට වැඩි මට රකින්න පරම්පරාවක් නැහැ. මට එහෙම මම ක්‍රෑෂ් කර ගන්න දෙයක් නැහැ. මට ඕනි කාගේ හරි හිනාවක් දැකලා ඒ හිනාවෙන් මම අර කැඩපතින් අපි හිනාව දැක්කම අපි සතුටු වෙනවා. තව කෙනෙක් හිනාවක් දැක්කම මං හිතනවා මං හරි සතුටු වෙනවා කියලා. ඇත්තටම දයන් විතරණ මහත්මයා මේ අපි කතාවටත් කියමටත් කියනව නේද මේ ජීවිතේ තාප්පෙන් පැනලා අපිට කවදාවත් යන්න බෑනේ. පියවරක් පියවරක් ගානේ මොහොතක් මොහොතක් ගානේ අපි පහු කරන හැම තත්පරයක්ම මේ සංසාර චක්‍රය ඇතුලේ කොතනකදී හරි අපිට වැදගත් වේවි. දයන් විතරණ මහත්මයා
දුටු තැන්වලදී කතා බහ කරපු තැන්වලදී එතුමන්ගෙන් දැනගත්ත අන්න ඒ සුවිශේෂී කරුණ තමයි දහබර හිතවතුනි මට දයාන් විතාරණ නම් වූ ඡායාරූප ශිල්පියාට එහා ගිහිල්ලා ඔබ හොඳින් නඳුරන ඔබ හොඳින් බිඳින ගායන ශිල්පියාට එහා ගිහිල්ලා මට ඔබට පෙන්වන්න ඕන කම තිබුණා මම විශ්වාස කරනවා මම අහපු ප්‍රශ්නයත් සාධාරණයි ඒකට 100ට 100ක්ම සාධාරණ ඔබට හරි චරිත කතාව දැනගන්න පුළුවන් පිළිතුර එතුමන්ගෙන් ලැබුණා කියලා තාත්තම්මා මතක් කරපු නිසාම ඔබේ මගේ මව්පියන් පවා මතක් වෙන මේ ගීතයට අවස්ථාව උදා කරගමු අද සඳරෝ ස්වාමී සුපින් සිහිලති සෙනෙහ ගඟුල ගේ පද පද්ම කුමාර මෙත්තසේන සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ
මල් පෙත්තක මුදු නාදල්ලක පැහැ පිනි පිඳුවක මොහු වී මනරම් ගේය පද චාමින්ද රත්න සූරිය සංගීතය නිලුෆර් පෙරේරා ජනකාන්ත ඡායාරූප ශිල්පී ගායන ශිල්පී දයාන් විතාරණයන් සමගයි අද ජාතික රූපවාහිනියේ සඳරූ සොයාමය ඔබට තිළින කරන්නේ දයාන් විතාරණ මහත්මයා මේ දැන් ඔබ අපේ වැඩසටහන පටන් ගනිද්දිම කතාබාරයේදී කිව්වා ඔබ කලක් නුවර ඉන්නවා කලක් මාතලේ ඉන්නවා මම නිවැරදි නම් ඔබේ ජීවිතයේ මේ හැරවුම් කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නේ මාතලේ කියලා මම විශ්වාස කරනවා ඇයි මෙහෙම තැනින් තැනට යන්නේ ඔබේ පියාගේ රැකියාව නිසාද මොකක්ද ඒකට හේතුව රැකියාව නිසා මොකද මම ඉපදෙනකොට නුවරඑළියේ ඊට පස්සේ ඉස්කෝලේ යන කාලේ නට 68 67 නුවරට එනවා 68 ඉස්කෝලේ යනවා දරුණු විශ්වවිද්‍යාලයට ඊළඟට ආයි 73 වෙනකොට මාතරේට යනවා 76 දී තාත්තා මිය යනවා ඊට පස්සේ මායි අම්මයි අක්කලා විවාහ වෙනවා ඊට පස්සේ මමයි අම්මයි රන්පොකුණගම නිට්ටඹුවේ ගියක් අරගෙන අර ඒ ගම්මානේ ගියක් අරගෙන එනවා ඊට පස්සේ ඉතින් අපේ අම්මගේ පෙන්ෂන් එකයි මගේ පඩියයි මගේ පඩිය 500 ගණක් අපේ අම්මගේ පෙන්ෂන් එකත් 500 ගණක් ඉතින්
එක මේ 500 ගණන් කරන ගෙට කුලිය අපි කවදා හරි ආйти වෙනවා. ඉතින් අනිත් 500 ගණන් අපි දෙන්න කාලා බීලා හිටියා. ඒ සුන්දර අතීතයක්. ඒ කියන්නේ හැබැයි මෙහෙම ඒ අපි ගෙවල් ඉන්නකොට අපේ ගෙදර ටීවී එකක් තිබ්බේ නැහැ. එහා ගෙදර තමයි අපි ගිහිලා ටීවී බලන්නේ. ඉතින් ගොඩක් මම සල්ලි ඉතුරු කරා. ඒ කියන්නේ දියුණු වෙන්න ඕනි කියන හැඟීම ඇතුව මම ගොඩක් දේවල් වලට මේ මේ කියන්නේ අපි අපේ සතුට දෙන දේවල් වලට වැඩිය ජීවිතේ අනාගතය ගැන හිතලා මම ඉතුරු කළා. තමා මේ පොඩ පොඩ ඉතුරු කළා. ඉතින් කොහොම හරි අදින தත්වෙට එන්න පුළුවන් වුණා. අතරම මේ දැනු තරමත් මේ දැන් මේ ඇත්ත කතාව කිව්වොත් අපේ රටේ ඕනම කෙනෙක් දැබර හිතුවතුනේ ඔබ පවා දයාන් විතාරණ කියන ඡායාරූප ශිල්පියාව හඳුනගත්තායින් පස්සේනේ දයාන් විතාරණ කියන ගායන ශිල්පියාව ඔබ අඳුරගන්නේ. හැබැයි ඇත්තටම ඉපදෙන්නේ දයාන් විතාරණ කියන ඡායාරූප ශිල්පියාට පෙර ආතුව දයාන් විතාරණ කියන ගායන ශිල්පියා ඔබේ ගෙදරට අමුත් එක්ක ආවත් ඔබේ ගීයක් අහන්න නැතුව යන්න බෑ මං හිතන්නේ නේද? මං නෙවරදි නේද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම ගීත ගායනා කරන එක නිකන් ඒක නිකන් ජීවිතේම තිබ්බ දෙයක්. ඒක මම හැම වෙලේම ගීත කියලා තියෙනවා. ඉතින් මම දැන් ඇත්තටම මර මතකයි අපේ අම්මා දැන් තාත්තා නැති වුණාම මේ මේ මෙවුම් පන්ති දාලා කටිට උගන්වනවා. ඉස්සර සාලේ ලොකු මේසයක් දාගෙන උගෙනට මම මගේ කාමරෙත් එක්කම මගේ නාන කාමරේට ගිහිල්ලා මම සින්දු කියනවා. මම ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා මට නිකන් හිතේ දුකක් තියෙනවා නේ. ඇත්තටම මෙහෙමනේ. දැන් අපි හරි සංවේදී පොඩි කාලේ ඉතින් පොඩි කවුරු හරි විහිළුවකට හරි අපිට යමක් කිව්වම අපි කියන්නේ සමහරවිට ගොඩක් වෙලාවට හිතනවා. ඉතින් සමහරවිට මම ඒක නැති කරගන්නේ මම අර තියෙන මේ නාන කාමරේ බේස්මට ගගා සින්දු කියනවා. ඒ සින්දු කියලා තමයි මම හිත සතුට කරගන්නේ. ඉතින් ඇත්තටම අදටත් මගෙන් ඇහුවතින් ඔබ මේ ජීවත් කරවන්නේ කවුද කියලා මං කියන්නේ සංගීතය කියලා. يعني ඒකෙන් පුදුම තෘප්තියක් මම ලබනවා. ඒ වගේම දකින්න දකින්න ලස්සන දර්ශන දකින්නකොට මට ඉන්න බෑ. මගේ ඇස් දෙකට ඒවා මේ මේ මුහු කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ හැම දෙයක්ම මට ගොඩාක් දේවල් බෑ ජීවිතේ. මට ඩ්‍රයිව් කරන්න බෑ. මට තේ එකක් හදාගන්න බෑ. මට අයන් කරන්න බෑ. මේ ඔක්කොම අපේ අම්මගේ හින්දා මට මේ අම්මා හැමදේම කරලා දුන්නේ හින්දා වෙන්නත් පුළුවන්. හැබැයි ඒවට මට උනන්දුවකුත් නැහැ. හැබැයි මට ඕනෙම කෙනෙක් පින්තූරයක් ගන්න මට විශ්වාසයි. මං දන්නවා ඕනි කෙනෙක් පින්තූරයක් ගන්න. ඒ වගේම ඕනි තැනක මියුසික් නැතුව හරි මට ගීතයක් හරි ශ්‍රුතියට ඒක මේ ලුකුර හදාරපු දෙයක්වත් නෙමෙයි. ඒක උපත්තිම වන් ලද දෙයක් මට ශ්‍රුතියට ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒවා ඒ දෙකේන මට විශ්වාසයි. ඉතින් ඇත්තටම මට දුන්නා නම් දීලා තියෙන මේ දෙකම ඉහෙලින්ම මේ ඒකයි මං කියන්නේ හැම වෙලේම මේ දෙක මගේ ඇස් දෙක වගේම ඇස් නේ දෙක නැතර ජීවිතයක් ගෙනියන්න බෑ. මට ඒ මට ලැබලා තියෙන තාග්ගේ දෙක මගේ ඇස් දෙක හා සමානයි. ඉතින් මම හරිම වාග්යවන්තයි. හැබැයි මට ගොඩක් දේවල් බෑ. බැරි දේවල් ගැන මම ලත වෙන්නේ නැහැ. මට බැරි වෙච්ච දේවල් ගැන ලත වෙන්නේ නැහැ. මට පුළුවන් දේ මම උපරිමයෙන් කරනවා කියන හැඟීම අදටත් මම තියාගෙන ඉන්නවා. ඒකෙන් මම සන්තෘප්තිමත්. ඉතින් ඒක ඇත්තටම මේ මම හිතන්නේ එහෙම හිතනවා නම් හොඳයි. මොකද හැම වෙලෙම අපි සාමාන්‍ය වතුර වීදුරක කාලයක් විතර අඩු වුණාට පස්සේ හැම වෙලෙම හිතන්නේ නැතුණ කාලේ ගන්න. හැබැයි ඉතින් තුන් කාලා තව තියෙනවා කියලා අපි ජීවිතේ. දැන් මට 60ක් වෙනවා. මට තව කොච්චර කාල තියෙනවද දන්නේ නැහැ. හැබැයි ඒ තියෙන හැම දවසක්ම මම බෝනස් එකක් හැටියට හිතලා බොහොම සතුටින් ඉන්නවා. තව කෙනෙක්ව සතුට කරනවා මම සතුට වෙනවා ඒකෙන්. ඉතින් ඇත්තට මේක හරිය හොඳ තියරියක් ජීවිතේ. අපි අර තව කෙනෙක්ගේ ගමන් මගට අකුල් හෙලන්නේ නැතුව ඒ ගමන් මග දිහා මම හැවිලෙම කියන්නේ අපි පහනකින් පහනක් පත්තු කරාම ඒ පහනක් දිලෙනවා අනිත් පහන් දහසක් වුණත් පත්තු කරන්න පුළුවන්. ඒතොර මේ මුල් පහන තාමත් ඒ දීප්තිය තියෙනවා. ඉතින් කවදාකවත් අපි දෙයක් දුන්නා කියලා අපේ දීප්තිය අඩු වෙන්නේ නැහැ. අපිට දෙයක් නැති වෙන්නත් නැහැ. ඉතින් මගේ සින්දු වුණත් මම කැමති ඕනිම කෙනෙක් කියනවනම් මට කිසිම ભેදයක් නැහැ. මට ඒ සින්දු කියලා සල්ලි හැම කරත් කමන්නේ. මොකද ඇත්තටම කවුරු හරි සතුටින් ඉන්නවා නම් ඒ අපි ඒකට මූලික මොකක් හරි කොයි හරි කොනකින් අපි එයාට ඒකට උදව්වක් කියලා තියෙනවා නම් ඒ ගැන හිත මෙනෙහි කළා අපිට සතුට පුළුවන් සතුට වෙන්න පුළුවන්. ඉතින් මට බදාගෙන උතාගෙන යන්න දෙයක් නැහැ ජීවිතේ. මං හරි ආදරෙන් මේ හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. ඒ වගේම ජීවිතය හොඳට විඳිනවා. ඒක ඒ විඳින එක හරි වටිනා. මොකද මගේ ගීත එකක් තියෙන්නේ විඳින්න දුන් ජීවිතේ විඳවන්නද මේ භාවය පුරා කියලා. ජීවිතේ විඳිනකොට අර අපි කියන්නේ විඳිනේවා මේ පංචස්කන්ධය තුළමයි තියෙන්නේ. මොකද අපි සමාල්ලාට විඳවනවා බොහෝ දේවල් බැඳීම් වලට බැඳිලා විඳවනවා. හැබැයි අපි දන්නේ ඒක විඳිනේ කරන්න පුළුවන්. දැන් ගීතයක විරහ වුණත් අපිට ඒක විඳිනේ කරන්න පුළුවන්. මම සමාල්ලාට ඇයි මං කුඩා කාලේ අර හිත මේ හිත නොකඩු වුණම කායක හරි මං ගිලයි සින්දුවක් කිව්වේ හිත නිවා ගන්න. සංගීතයේ දේ කරන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ විඳින්න. හොඳ චිත්‍රපටයක් බලන එක, හොඳ සාහිත්‍ය කෘතියක් කියවන එක. ඉතින් ඒ වගේ දේවල් වලින් ජීවිතේ විඳින්න පුළුවන්.
ඉතින් ගොඩාක් කලාකාරයෝ ජීවිතේ විඳිනවා කියලා මං හිතනවා. හැබැයි ඕනෑට වැඩිය බලාපොරොත්තු වැඩි වුණාම ජීවිතේ විඳවන්නත් වෙනවා. ඉතින් ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ලද දේ සතුට වෙනවා නම් ඒක ඊටාම හොඳයි. දැන් හිතතුනි මේ මේ ලංකාව ඇතුලේ බොහෝ රූප එතුමන්ගේ හිත ඇතුලේ සිත්තම් කරගෙන තමයි එතනින් එහාට දලසේයා පටයකින් අපි රාමු කරපු සිත්තමක් බවට පසු කාලීනව පරිවර්තනය කරගන්නේ. එතුමන්ගේ දෙවන සංයුක්ත තැටිය පවා නම් කළේ සිත්තම් කරමින් යනුවෙන්. අපි අද සඳුරු සොයාමේ එහෙමනම් විඳින්න දුන් ජීවිතය විඳවනවද කියලා ආපස්ස හැරිලා අපේ හදවතට දෙපාරක් තුන් පාරක් තට්ටු කරලා අහන්න ඕන වෙලාව සඳරු සොයාමේ. නුඹරුව මසිතෙහි සිත්තම් කළ සඳ ගේ පද අයිරාංගනී මධ්‍යම බණ්ඩාර සංගීතය කරුණාරත්න විජයවර්ධන.
හිතතුනේ අත්‍තරම මේ අර ලෝකේ දියුණු වෙද්දි මේ ලෝක සත්‍යය අවබෝධ කරගන්න පරම ඇත්තක් තියෙනවා මේ අකුරු වලින් සංඥා වලින් අවබෝධ කරගන්න බැරි හුඟක් දේවල් රූපාක්ෂර හෝ රූප වලින් අපිට මතක තියාගන්න පුළුවන් කියලා. එහෙම නේද? ඇත්තරම මේ දයන් විතරණ නම් වූ ඒ අද අපි ඉතාම ආදරය කරන ගායන ශිල්පියාගේ ජීවිතය වෙනස් කරපු අර සිළුමිණ පුවත්පතේ දැන්වීම මං හිතන්නේ ඒක රූපාක්ෂරයක් විදිහට දැන්වීම පවා අද ඔබට මතකයි නේ මගේ ළඟ තාම තියෙනවා තාම තියෙනවා ඒක මං කැමති මොකද්ද මේ දැන්වීම කොහොමද ඔබ ඒක දැක්කේ මොකද්ද ඒකෙන් අද වෙනකොට හම්බෙලා තියෙන ප්‍රතිඵලය මේ ටික දැනගන්න ඔව් ඇත්තටම මේ ජීවන මංපෙත ඔස්සේ කියලා තමා තිබ්බේ අර පැරණි චිත්‍රයක් එක්ක අපි පාරම්පරික චිත්‍රයක් එක්ක ඉතින් ඒකේ තිබ්බ නන්දමාලි සංගීත ආශ්‍රමයේ මුල් වරට කියන්නේ නන්දමාලිනිය තනියම පටන් ගන්න පන්තිය කියලා සැප්තැම්බර් මාසේ 82 සැප්තැම්බර් මාසේ පටන් ගන්න 15 දුකද කියලා තිබ්බේ ඉතින් ඇත්තටම ඒ ගියාට පස්සේ සංගීත පන්තියට ගියාට පස්සේ ඇතරම මේ මාත් එක්ක හිටිය යහළු ඉහෙලිනුත් අද ඉතාම හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ඇසුර සහ මට මතකයි අපි ඔක්කොම එක්කව වෙලා නන්දමිස්ගේ විජයබාමාවතේ තියෙන්නේ අපි ඔක්කොම නුගේගොඩ සුපර් මාකට් එක පැත්තට ඇවිදගෙන යනවා. ඉතින් ඒ අතර අපේ ප්‍රේම සම්බන්ධතාවත් ගොඩ නැගුණා. ඉතින් හරි මිහිරි මතක තියෙනවා. ඉතින් ඒකම මේ ඊට පස්සේ මම චාරුෂිපේ කැටේ කාර්ය බහුල වෙනකොට මට සංගීත මයිර සත්‍ය ගීතේ ගායන වෘන්දයේ කීර්ති පැස්කුව නලින් ජිනේන්ද්‍ර ආල්විස් ගාමිණී ප්‍රකයන් නන්දමිස්ගේ මල්ලි සහ මම අපි හතර දෙනා තමයි අවසාන ප්‍රසංගය දක්වා මැද හරි ඉඳලා අවසාන ප්‍රසංගය දක්වා අත්ල් ගායනයේ ඉන්නේ. ඉතින් ඒකත් හරිම මිහිරි අත්දැකීමක් මොකද මේ අපි ආසම ගායිකාවේ ජීවිතින් අපේ ජාතිය අශෝරාවේ කියන ඇගේ හඬ 3:30ටත් අහනවා 6:30ටත් අහනවා ඉතින් එහෙම ඒ අර පෙරදාමාරය වගේ එතකොට මේ 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 ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්ම සුපත්වේ يعني ඉතාලම පෙම්ලුවදි දියුදුට උහුමද මේ ඔබයි රාම්‍ය සඳකින් මේ වෙණි ගීත අහගෙන ඒ ගිය ගමන අනිත් එකේ හරි විනෝදමත් එතකොට එතෙන්දි මට හම්බ වෙන සංගීත වේදින් HM ජයවර්ධනයන් රෝහණ වීරසිංහයන් කල්ලි පෙරේරා එහෙම ලොකු පිරිසක් හම්බ වෙන මර්වින් පෙරේරා මේ එහෙම ලොකු අපේ කලා ලෝකින දවැන්තයන් මට මුණ ගැහෙනවා ඉතින් ඔවුන් එක්කම සුහද වෙනවා. ඉතින් ඒ කාලේ හරිම විචිත්‍රවත්. ඒ වගේම 1999 දී මම මගේ දැන් පින්තූර සර්පයි පුවත්පතේ කවරවල නොයෙක් පත්‍රවල කවරවල යනවා. ඒ කාලේ ඉතින් නන්දමිස්ගේ මම පින්තූර ගන්න ගියාම මිස්මාව එලෝ ගන්නවා. මොකද දැන් මේ වදේ කියලා. ඉතින් එහෙම කිව්ව මිස් එක දවසක් මට කතා කරලා කියනවා. මට මතකයි ස්වර්ණමල් ආරච්චිගේ පින්තූරයක් එක්ක මම සර්පයි ගියාම එයා මට කතා කරලා කිව්වා මේ හරි ලස්සනයි පින්තූර දැන් අපි මේ කතා වෙනවා ඒ හරි කලාත්මකයි කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙලා දවසක මට කිව්වා 99 දවසක මේ මගේ ඊළඟ කැසට් එකේ පින්තූර ගන්න සුනිල් සරුයි මායි අපි තීරණය කරා දයන්ව ගන්න කියලා. ඉතින් මට ඒක ඇත්තටම ලොකු සතුටක් වගේ වුණා. මොකද ඈ හැමදාම හොඳ දේ තෝරගෙන තමයි කරේ. ඉතින් එතනදී තමයි මම මේ මල් රේණු කියන කැසට් එකේ පින්තූර ගන්න ගත්ත දවසේ මම අඩවන් වූ දෙනතින් ගීත අමරදේවයන්ගේ මේ නිකන් මියුසික් ට්‍රැක් එකට ගායනා කළා. ඒක මිස්ටර් ශ්‍රවණය කරන්න දුන්නා. ඒ කියන්නේ මේකප් කරන අතරේ මම ශ්‍රවණය කරන්න දුන්නා. මේක පාඩම මිස්සව මේ කවුද සර්ද නැත්නම් ඔයාද කියලා. ඊට පස්සේ මං කිව්වා මම කිව්වා මෂා ඔයා ප්‍රාදයට හොඳ හඩක් තියෙනවනේ මේ ඇයි ඔය මොකක් හරි සින්දුවක් කරන්නේ නැත්තේ ඔයාලට පුළුවන් නේ දැන් කියන්නේ මිස් කිව්වේ සම්පතුත් ඔයාලට තියෙනවනේ දැන් ඔය හැම දෙයක් මේ ඔයාලට පුළුවන් නේ මේ සින්දුවක් කරන්න කිව්වා මං කොහොමද මේ සින්දුවක් ලියා ගන්න කිව්වා කියලා මට සුනිල් සර් පෙන්නුවා. ඉතින් මම සුනිල් සර්ට කිව්වා සේනමර සින්දුව ලියලා දෙනවද කියලා. ඉතින් අද හිතද්දීම මාර يعني ඇත්තටම ඒක හරි ලොකු දෙයක්. ඉතින් මම එදා කිව්වට ඊට පස්සේ සුනිල් සර් දවසක උදේ පාන්දර වාහනේම ඇවිල්ලා මගේ අතරම මේ වැටෙනවා ගීතය දීලා යනවා. සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා ගන්න ඕනේ. ඉතින් මට දැන් හිතනකොට හරි පුදුම හිතෙනවා සර්ම මට ගෙදරට ඇවිල්ලා දෙනවා. ඒතකොට නන්දමිස් එදාම කතා කරලා රෝහණයට කතා කරලා කියනවා මේ දයන් සින්දුවක් කරන්න ආසාවී ඉන්නවා රෝහණ මේ අපි යට හොඳ තනුවක් හදලා මේ අපි මේ සුනිල් දැන් සින්දුව ලියනවා. අපි මෙයාට සින්දුවක් හදමු කියලා. ඉතින් අතට සින්දු හතරක් හැදුවා. යශෝදා විමල ධර්මගේ මුල්ම මේ
පදරචනාව තුඟූ ගිරි කුල්සි පෑදෙන බලාකුළු. එතකොට යමුනා මාලනීට මම හරි ආසයි. එයා මට දුන්න ඇල්ලෙන්නාලා කියලා ගීතයක්. ඒක නිරෝෂා විරාජිනී එක්ක ගායනා කරනවා. ඒ වගේ බන්දුල කියන්නේ මට ගොඩාක් ගීත ලියලා දුන්න මට ගොඩාක් මගේ අම්මට මුල් කාලේ දිරිය දුන්න කෙනෙක්. බන්දුල මට ලියලා දෙනවා නමක් නොදන්නා මලක් කියලා. ඒ ගීතය දීපිකා මට කතා කරලා කියනවා දයාන් ඔයා දැන් මේ සින්දු කියන්නේ යන්නේ හින්ද අපි දෙන්නත් කියමුකෝ ඩුවට් එකක් කියලා. ඒක මම හරියට අගය කරනවා. මොකද පන්තියේ යාළුවෙක් හැටියට එයා ඊටාම ඉහළ තත්ත්වයක ඉන්නකොට එයා මට ඒ ආරාධනාව කරනවා. ඉතින් ඒ සින්දු හතර කරනවා නොවැම්බර් මාසේ 99. ඊට පස්සේ මේ සොනිල්ස හම්බුනහම මේ කිව්වා ආ දයන්ව හොඳට සින්දු කිව්වා කියලා රෝණා කිව්වා. ආයි පළපුරුදු කෙනෙක් වගේ කිව්වා කියලා ආයි කතා දෙයක් නැහැ. කියනකොට මේ ගීතය ඇත්තටම ඊටාම ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ කියන්නේ නාලිකාවක මේක චාට් එකේ තිබ්බා. මේ ගීතය ඊටාම ඉක්මනින් ජනප්‍රිය වුණා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අවසානයේ මම අදටත් කියනවා මේ ළඟදී ආදරණීය රෝහණ වැඩසටහනේදී මම ගීත ගායනා කරන්න ස්ටේජ් එකට එනකොටම මගේ ඉස්සරහා මම දැක්කේ සුනිල් සර්යි නන්දා මිසුයි හැරිස් අයියායි. මොකද ඒ තුන් දෙනා මගේ චාර්ප ජීවිතේ ගොඩාක් හැරිස් විජේසිංහන් ප්‍රවීණ චාර්ප මේ රූපලාවන්ශිල්පේ උදව් වෙලා තියෙනවා. එතකොට නන්දා මිස් මේ සහ සුනිල් සර් තමයි මට මුල්ම ගීතය ගායන්න උනන්දු කළා. මම ගායකයෙක් කරන්නේ. එතකොට රෝහණ අයියාගේ රෝහණ තමයි මధుර තනු දීලා ඒ ආදරණීය රෝණේක හැම වැඩසටහන ආදරණීය රෝණ මේ ෂෝස් පහක් කරා. ඒ පහේම මම පෙනී හිටියා. පෙනී හිටියා කියන්නේ මම ගීත ගායනා කරා. ඒ කියන්නේ රෝණාගේ ගීත පහක් හයක් මගේ ඊටාම ජනප්‍රිය ගීත තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම වෙන්න අවස්ථාව දුන්නේ ඔබ කියනා වගේ අර දැන්වීම. ඉතින් මං හරි අදටත් ඒක අගය කරන. ඒ වගේම මේ අවස්ථාවේ නන්දමී සුනිල් සර් වගේම මේ රෝහණ අයියා මම හිතා රෝහණ මිරිසිංහන්ගේ ඔස්ට්‍රේලියාවේ ඔපෙරා හවුස් එකේ තිබුණු ඔපෙරා හවුස් එකේ තිබුණු හරිම ඒක ඇත්තටම ගාලුත් ගායකයෙක් හැටියට 2002 ආපු ගායකයෙක් හැටියට 2005 මට රෝහණ රන්සරෙහි ගීත තුනක් ගායන ලැබුණා කියන එක ඒක නිකන් සම්මාන ගන්නවට වැඩිය විශාල කීර්තියක් මට ලැබුණා. සහ එතෙන්දී මම ගීත ගායනා කරද්දී සමහර අය මුල් වරට මගේ හඬ ඇහුවේ එදා ඇවිල්ලා මට මතකයි රෝහණ මිරිසිංහන්ගේ ලුකුම අයියා අද උන් ජීවිතෙන් අතර නැහැ. ඔහු ගොඩාක් ඇමරිකාවේ විතරක් පදිංචි සමන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉඳලා ওই ලංකාවේ ගීත ගැන එච්චර දන්නේ නැති කෙනෙක්. හැබැයි ඔහු මම ළඟට ඇවිල්ලා කිව්වා you have got the most powerful voice කියලා. හරියට අගය කරා. ඉතින් හැම වෙලේම මට මේ හැම කෙනාම මේ යමක් කිව්වේ හදවතින්. ඒක මං හරි වාසනාවන්තයි. මොකද ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. මට ලංකාවේ ප්‍රවීණ දැන් නන්දමීස් වුණත් මට කිව්වේ දයන් ඔයාගේ හරි කැපිච්චහනක් තියෙනවා. ඔයා මේ අලුත් කෙනෙක් කියලා කියන්නේ බෑ. සමහරලාට ඇය ප්‍රතික්ෂේප කරා මාව ගායන වෘන්දයට ගන්න. මොකද කියන්නේ අනිත් අය වගේ අත්වැල් ගායනා කළ යුතු තැනක නෙමෙයි ආයෙන්නේ මගේ ගෝලයක් වුණාට ඔයා එතන නෑ කියන එක. ඥාතිය නන්දමිස්කව CD හැම අවුරුද්දෙම කරන්න දැනනට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. ඒතර CD වල තිබ්බ ප්‍රශ්නේ ඊට පස්සේ මේව කොපි කිරීම තුල ඒක නැවතුණා. හැබැයි මම හරිම වාසනාවන්තයි සම හැම වෙලෙම කියනවා මම කරපු දේ මං හදවතින් කරේ. හැබැයි ඒක ගොඩක් අය හදවතින් මේක අගය කරා. අදටත් අගය කරනවා. ඉතින් මම කවුරු හරි සමහරට මට හිතන සමහර අය මැසිනි නගනවා අයියෝ මම මෙච්චර කළා මට මෙහෙමයි ලැබුණේ කියලා. හැබැයි අපේ පැත්තෙනුත් අර තේකෝපිර සීනි දානවා වගේ අපේ පැත්තෙනුත් යමක් දාන්න ඕනේ. එතකොට තමයි ඒක අපිට නැවත ලැබෙන්නේ රහ එන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා අපිත් හැම වෙලේම මැසිනි නගන්නේ නැතුව ලද්දෙන් සතුටු වෙලා ඒක එතනත් පොඩි අපි සතුටක් පෙන්නනවා. ඒක හොඳයි. නැත්නම් ගොඩාක් වෙලාවට අපි හැම වෙලෙම අපිට නොලැබුණ දේවල් ගැනම ලත වෙනවා. හැබැයි කොච්චර දේවල් අපිට ලැබෙනවා මම හැම වෙලෙම හිතන්නේ මේ හැමදේම අයින් කරන්න. මිනිස්සෙක් වුණ එක, එතනනුත් පිරිමියෙක් වුණ එක, එතනත් බෞද්ධාගමේ වුණ එක මොනතරම් වාසනාවක්ද. අනිවාර්යයෙන්ම දැන් සිංහලෙක් වුණ එකත් අපි අභිමානයක් තියෙනවා. මේ ඔක්කොම වෙන්නේ බෞද්ධ දර්ශන ඉන්දියාවේ තිබ්බ දෙයක් නේ. අපිට මේ ලැබිලා තියෙන ඉන්දියාවේවත් නැති පවතින නැති දෙයක් අපේ මේ රට ලැබිලා තියෙන බෞද්ධ ආගමෙන් හින්දා බුද්ධ දර්ශනය නිසා මම මගේ ජීවිතේ ඉතාම තෘප්තිකර විදිහට තෘප්තිමත් වෙන විදිහට ආවේ ඒ සිතන පතන දේවල් නිසා. දැන් මම කොතන මම නිර්මාංශ වෙලා අවුරුදු 25ක් වුණාට මම ඒ ගැන උදම් වෙලා කියන්නේ ඔබ පාප කරනවා මම පින් කරනවා කියන එක. ඔවුන්ගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ. ඔවුන් කවුරුර මේවිත ගන්නවා නම් ඒකත් ඔවුන්ගේ කැමැත්ත. හැබැයි ඔවුන්ට ආධිනව තේරලා එකෙන් වෙන් වෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඔබ හොඳ නැහැ මම හොඳයි කියන මම කැමති නැහැ. අපි හැමෝම පෘථග්ජනයි. අපි හැමෝගෙම වැරදි තියෙනවා. එහෙම තේද්දි තව කවුරු හරි අපි එහෙම හැලු කරන්න නරකයි. ඉතින් හැම කෙනාගේම හොඳ පැත්තක් තියෙනවානේ. ඒ අපි හොඳ පැත්ත කතා කරනකොට කාගුරුත් කැමති. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ බටර් ගාලා හොඳයි කියලා වැඩක් කරගන්නේ නැහැ. හැබැයි කවුරුත් කැමති ප්‍රශංසා ලබන්න. හැබැයි කෙනෙක්ට ප්‍රශංසාව ලැබෙන්න තියෙනවා නම් ඒක නොදී ඉන්න එපා. උන්ගේ වැරදිම කියන්න එපා. ඒකයි මම හැම වෙලෙම හිතන විදිය. සහ ඒින්ද මම හිතනවා මට කවුරුත් දෝෂාරෝපණය කරනවා හරි අඩුයි. මොකද එහෙම අහලම නැහැ. එහෙම අහලම නැහැ. අහලා තියෙන සමහරවල් එක දවසක් මට මේ මම ඔක නන්ද මිස්ටර්ට් කිව්වා.
එක්කෙනෙක් කතා කළා මම මට අවස්ථාවක් ආවා මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක මේ මම ආස කරනම ගායිකාවගේ ගීතයක් ගායනා කරන්න. එතකොට මම ගායනා කරේ මුළු නුවරම නිදිගත් මේ මොහොතේ ගීතය. ඉතින් ඒකේ මම දන්න තරමින් මම දන්න විදියට ඒක බොහොම හොඳට ගායනා කරා කියලා මට හිතුණා. ඊට පස්සේ එක දවසක් මම පන්තරක ගිහිල්ලා ඉන්නකොට මට කෝල් එකක් ආවා. මේ මට කෝල් එකක් ඇවිල්ලා මේ ඒ මනුස්සයා මට බැනගෙන බැනගෙන ගියා. ඔබ අර ගීතය කිව්වා ඉතාලම සෞත්තුයි. මේ ඔබ ඔබේ ගුරුතුමියවත් සෞත්තු කරා ඔබත් සෞත්තු වුණා. මේ ඉතින් මේ හරිම සෞත්තු වැඩක් ඔයා කරේ කියන එක මට බැනගෙන බැනගෙන ගියා. ඉතින් මට හැමෝම ප්‍රශංසා කරනකොට මට ඒක වැදුණා හොඳට. ඊට පස්සේ මම මේ මම ඒක ප්‍රෝග්‍රෑම් කරගත්තා මට හොඳටම බැන්නා කියලා. ඒක ඒතුර ආයි දැක්කදී මම ගන්න නැහැ නේ. මොකද මට ඒක දරන්න බෑ කියලා. ඒතර සතියක් යනකොට ආයි නම් පන්සලකින් ඉන්නකොට මට තව කෙනෙක් කතා කරා. කතා කළා කොහොමද ඔබට මේ ප්‍රශංසා කරන්න ගත්තේ? ඔබතුමා එදා නන්දමාලිගේ ගීතයක් අපූර්වට ගායනා කරා. ඒකේ මේ 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 තැටි අංකේ පව ඔහු කියමින් ඔහු ගුවන් විදුලිය වැඩ කරන කෙනෙක්. පසු ඌ මගේ හොඳ මිත්‍රයෙක් වෙනවා. ඔහු මට කියනවා ඉතාම ලස්සනට ගායනා කරා. මේ ඉතින් මට හිතෙනවා දැන් මේ පට දහසි දෙකකදී මට පටහැනි විදිහට මේ ලැබෙනවා ප්‍රතිචාර දෙකක්. ඉතින් ඇත්තට මිනිස්සුන්ගේ එහෙම වෙන්න පුළුවන්. ඒකයි හොඳයි කියන දේ. තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. ඉතින් එහෙම හැබැයි මම ගොඩක් වෙලාවට මම හොඳ දේවල් තමයි අහලා තියෙන්නේ. අර අනිත් එක දැන් මගේ පින්තූරවල තියෙන දේක් තමයි මේ ලයිට් ඇන් ෂේඩ් කියන එක සහ දැන් මම සයිඩ් ලයිට්ස් එහෙම දානින්න මේක පැත්තක් සුදු වෙලා. ඒ කියන්නේ ඒ ආලෝකය වැඩි. එහෙම සමවර නැහැ පින්තූර. ඒ කියන්නේ ඒක දැන් මෙතනදී මම ඔයාව දකින්නෙත් ඒ වගේ ලයිටින් වල. එක දවසක් ඇල්බම් එකක් අරන් ආවා මේ අම්මයි තාත්තා කෙනෙක්. මේ රටේ ඉන්නේ දරුවෝ. ඇවිල්ලා කිව්වා මේ අපේ ඇල්බම් වලට මොනවද වෙලා කියලා. ඉතින් මං කිව්වා මොකද්ද වෙලා තියෙන්නේ මේ පැත්තෙන් පැත්ත සුදු වෙලා මේ කියලා කිව්වා. ඉතින් මං කිව්වා මේ මං ගන්න විදිය කියලා මං ඉතන හඳලා මට කවර ටිකක් තිබ්බා පත්‍ර කවර. ඊට පස්සේ මං මේ පත්‍ර කවර මං කිව්වා මේ හැම දෙයකම මේක තියෙනවානේ. දැන් මේ ලංකාවේ ජනප්‍රියම ප්‍රසිද්ධම පත්‍රනේ මේ දාලා තියෙන්නේ. එතකොට මගේ පින්තූර වල ඔය විදිහට ඔය පැටි කියන විදිහට ආලෝකය හරි මොනාරි පින්තූර ඒ අප්සෙට් වෙලා නම් ඒවා දාන්නේ නැහැනේ. නෑ මේ කියලා දින් තවත් චාරු ට්‍රිපෙක් මේ මොනවාද මේ මගේ පින්තූර හරිනේ කියලා. ඉතින් ඒකට කලබල වෙලා ආවට පස්සේ ඒ අය බොහොම මට සමාව අරගෙන නෑ ඔබතුමා විශිෂ්ටයක් අපි දන්නා ඒ උනාට මේ අපි එකපාරටම බය වුණා අපි හිතනවා මේ පින්තූර සෞත්තු වේගෙන එනවා කියලා. ඒ කියන්නේ අර highlights දැක්කාම ඒකට හිතලා මේ සුදු තව ටික සුදු වෙලා මේ පින්තූර සුදු වෙලා මෙයයි වගේ කියලා. ඉතින් ඕක ඇහුවමත් ඒ කියන්නේ මගේ කිසිම වරදක් නැහැ. හැබැයි මට ඕක වද දුන්නා. එතකොට මම මේ කරපු දේ බලන්න ඒකට මට මෙහෙම කිව්වනේ කියලා. මොකද ඇත්තටම හැමලෙන් ප්‍රශංසා ලැබෙන කෙනෙක් පොඩි හරි මේ චෝදනා ලැබෙනුට ඒවට සැලෙනවම නෙමෙයි වගේ නා අපි හිතනවා. අපි හිතන ඒවත් කරෙක් කරගෙන යන්න ඕනේ කියලා. මම හිතනවා අපි ජීවිතේ හැමෝම මොන හරි වරදක් කරනවානේ වරදනේ වරදි කරගෙන යනවා නම් ඒක තමයි යුත්තේ. ඕනෑම මොහොතක හැම කෙනෙක්ම කරගන්න පුළුවන් ඉගෙන ගන්නවා. ජීවිත කවදාකවත් ඒක අඩු වෙන්නේ නැහැ. ඇත්තටම දැබර හිතවතුනි මේ අපි අපේ ජීවිතවල මේ ඒ වගේ අවස්ථාවන් කොපමණ උදා කරගෙන තියෙනවද? ඇත්තටම අද සඳරූසයාමයෙන් අපි මේ එතුමන්ගේ ජීවිත කතාව ඇතුලේ අන්න එහෙම සුවිශේෂී තැන් හුඟක් අත්විඳිමින් ඉන්නවා. අපි ඊගව ගීත අවස්ථාව ඔබට උදා කරලා දෙන්නයි හදන්නේ සඳරූසයාමෙන්. ඊට පස්සේ අපි කතා කරමු. වසන්තයේ නිශායම පිපි සඳ කොමලිය. ගීය පද රවි සිරිවර්ධන. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
සීදු සුදු ඇඳුම් වලට සුදු සුදු දීප්තිය සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝ වයි තාක්ෂණයෙන් බබල් රුෂින් පවුඩර්. මලකරු ඇති සසල සිතත්තිය නුබයි ප්‍රේමිය. ගේ පද සුනිත් රූපසිංහ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
අර නන්දමාලිනියගේ මේ සංගීතාශ්‍රමය පිළිබඳව කතා කරපු නිසාම මේ මම අහලා තියෙන කතාවක ඇත්ත නැත්ත දැනගන්න හිතුණා දයන් විතරන මහත්මයා. අර ඔබේ කණ්ඩායම කලෙලි බසින අවස්ථාවේදී ඔබට ලැබුණා මම හිතන්නේ මේ මනමේ කුමරුන් මනමේ කුමරියව වර්ණනා කරන දුලානිතු පුලා ගීතය ගැයීමේ අවස්ථාව මට නිකන් ඔබේ ගායනා සහ ඔබ හැමදාම අඳින පළඳින විදිහත් එක්කලා මට මැවිලා පෙනුණා ඒක මම කැමතියි ඒක කොහේද මේ කලෙලි බසින අවස්ථාව තිබුණේ දා මොකද උනේ මම මේ ඒ රසබර අතීතයේ චුට්ටක් හාරවස ගන්න කැමතියි මේ ලුම්බිනි රංගහලේ ලුම්බිනි 1983 අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට නොවැම්බර් මාසේ ඒ කියන්නේ මේ නොවැම්බර් මාසේ වෙනකොට අවුරුදු 40ක් වෙනවා ඉතින් මනමේ කුමාරයට මාව තෝරගත්තා මනම කුමාරී හිටි අනුෂමාදුල වීරසිරි මල්වත්තගේ ආදරණීය බිරිඳ අනුෂමාදුල්වත්ත මම හිතන්නේ මේ ටිකේ ලංකාවට ඇවිල්ලා ඉන්න පුතාගේ විවාහ උත්සවයට මම තමයි දියණියගේ විවාහ උත්සවය කරේ. ඉතින් ඒ වගේම මේ තව එතන දමයන්ති ඒකනායකත් නලින් ජිනේන්ද්‍රා ලිසත් සතර දිනක් සෙන්පතිව ගීතේ පෙනී හිටියා. ඉතින් ඒ වගේ සඳ කිඳුරු ඒකේ හිටියේ ප්‍රබෝධයම්පත්ත ප්‍රසාද් හිටියේ. එතකොට ඒ කතාව තිබ්බා ගජමන්නෝනගේ මේ මූදුපතුල යට ඉඳලා ඒ ගීතයම න දිලුක්ෂි මාපා මේ එහෙම ඒක නිකන් මේ කියන්නේ මේ එක දිගට ගලාගෙන යනවා ස්ටේජ් එකට එක එක ඇල්ල ඇක්ටික් කරලා යනවා. ඉතින් ඒක ඇත්තටම මේ ඒකේ මම හිතන්නේ මේ මුළු ප්‍රසංගේම අවසානයේ තිබ්බ මේ ඒ තමයි වඩාත්ම ජනප්‍රියව පත්‍රවල පවා මුල් කවරව පවා ගියායි පින්තූර. ඉතින් ඇත්තටම මේක හරි සතුටු අවස්ථාවක් වුණා මේ ඉතින් ඒකේ මේ ඔහොම ඉන්නකොට පොඩි ගෑන් ළමෙක් ඇවිල්ලා මට සමර පොතක් දුන්නා. ඉතින් මම දන්නේ නැහැ මොනවා ලියන්නද කියලා. කියන්නේ අපිට එහෙම තේරුමක් නැහැනේ. ඉතින් ඒකම මගේ මස්සිනා ඒකේ පින්තූරයක් කරන් තිබ්බා. ඊට පස්සේ බලනකොට ඒ තමයි පීරිස්. ඔව් ඉතින් ඒ වගේ කලා ලෝකෙම ඉන්න අයගේ සහ මර මතකයි නාට්‍ය වේදිකේ මට මොකද මගේ හන්න හරි ප්‍රබල මම කියන එහුණින්ද මට කතා කළා මට මේ වෙලාවේ කවුද කියන්න මතක නැහැ. හැබැයි ප්‍රවීණ කෙනෙක් කතා කරලා ඇවිල්ලා කිව්වා මේ ඔයාලා හොඳ හන්නක් තියෙනවා ඔයා නාට්‍යවල රඟපාන්න කැමතිද කියලා. හැබැයි ඒතකොට මම රැකියාවත් කරනවා රැකියාවෙන් බොහොම අමාරුවෙන් නන්දමිසි ක්ලාස් වලට එන්නේ. සායතොට මම චාරූපකරණයටත් එළවෙන්න ආසාවෙන් ඉන්නවා මේ හැම දෙයක් එක්කම රංගනයට ගියතින් මට ඒව කරගන්න බැරි වී කියන බයට මම කිව්වේ පැහැදිලි කරලා කිව්වා. හැබැයි එදා ඒකට මුල පිරුවා නම් මම අද නළුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා. කියන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා. හැබැයි කොහොම හරි දෛවය කැරකිලා මේ අද ආපු වටරෝමේ ගිහිල්ලා හරි මම ආපු තැනට මම ඉතාම සතුටුයි. ඉතින් ඇත්තටම එදා මේ අර මම කිව්වා වගේම මුලින්ම ඔටෝග්‍රාෆ් එකක් සයින් කරන්න ලැබෙන එක. එතකොට මේ නන්දමිස් එක අපේ පවුලේ අය ඔක්කොම ඉඳලා පින්තූරයක් ගන්න ලැබෙන ලක්ෂ්මණ සත් හිටියා. ඉතින් ඇත්තටම මේ අදටත් එදත් අපිට ඒකට හරි වටිනාය. ඉතින් එහෙම පින්තූරයක් ගන්න ලැබුණ එක. එතකොට තව දෙයක් මතක් වෙනවා. මම මනමේ කුමාරය හින්දා අපිට පුරුදු පුහුණු කරන්න ආවේ මේ ලලිත චන්ද්‍ර මැතිණිය. ඉතින් මේ ඇය දැන් මගේ ඉතාම කිට්ටු මිතුරියක්. මේ මොකද මට මෑතකදී ඇය 80 වෙලා මම 60 වෙලා අපි දෙන්නා එකට පින්තූරයක් ගන්න දවසනාව හිමි වෙනවා. මට හැබැයි ඉතින් මාව දැකලා මට ඉඳන් කිව්වා මෙයා නම් ඉතාලි කුමාරයෙක් මෙයා නම් මන කුමාරයෙක් නෙමෙයි කියලා. මොකද මම මීටත් කෙට්ටු කාලේ ගොඩාක් කෙට්ටු කාලේ මගේ හරි මේ තියුණුයි මගේ අංග ලක්ෂණ. ඉතින් මෙයා නම් ඉතාලි කුමාරයෙක් මෙයා මනමේ කුමාරයෙක් නෙමෙයි ඉතාලි කුමාරයෙක් කියලා කිව්වා. ඉතින් ඒ වගේම සඳුකිඳුරු මේ පුහුණු කරන්න ආවේ කෞශල්‍ය ප්‍රනාන්දු සහ ඔහුගේ ඇගේ සැමියා. ඕනිතර විවාහ වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ වගේ හරි එතකොට මට මතකයි අපේ සංගීත පන්තියට අරිසෙන් අහමුදු ඇවිල්ලා අපිට කියලා දෙනවා. එතකොට මන් අපි හැමෝටම අපි දුන්නාම කොලයක් ඔහු අපේ නමත් එක්කම ඇඳෙන විදිහට සුබපැතුමක් දුන්නා. මට දුන්නේ දයාව දයාව ඇති තැන දයාව දයාව ඇති තැන දයාව දක්වනු කියලා. ඉතින් මං හිතනවා ඒක මට ජීවිතේට ගොඩක් ඒ ආශිර්වාද එකතු වුණා කියලා. ඒ වගේම මේ එහෙම විටින් විට විද්වතුන් ගෙනල්ලා අපිව හඳුන්ලා දීලා ඒ ඉතින් ඇත්තටම ඒ නන්දමාලි සංගීතාශ්‍රමයේ මට ලොකු පන්නරයක් ලැබෙනවා. සවිශේෂයෙන්ම සති ගීතේ කෝරස් කියන ලැබුණ එක මේ හැම දෙයක්ම පියවරින් පියවර සහ අවසානයේ මගේ සුසුම් පවන් සංගත ඇටි නිකුත් වෙනකොට ඇය සම ඇයම ඉල්ලීමක් කරමින්
දයන අපි දෙන්නත් කියමු සින්දුවක් කියලා මේ තරම් විශාල අහසක් කියන බඳුනානයක් අරසම ලියලා ආචාර්ය රෝණ වීරසිංහ රචනා කළා මේ සංගීත කරපු ඒ ගීතයත් මගේ මොකද මට මතකයි මම සත්‍ය ගීතය ඉතින් අපි කියන්නේ ආ කී කියන්නේ කියන්නේ ඉතින් මගේ මාතලේ මම මාතලේ හිටියද මාතලේ ආන මචං ඔබ හැමදාම මේ ජීවිතේ ඔහොම ආ කී කියද ඉන්නේ යන්නේ කියලා මට කියන ඉතින් පුළුවන් නේ යුග ගීතයක් කියන්නේ මම කො පිස්සුද හිතන්නවත් බෑ හැම අපේ ගුරුතුමීනේ කියලා හැබැයි ඒක මට අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි ඒක ඉටු වුණා විශේෂයෙන්ම දැන් මම නන්දමිස්ගෙන් යමක් අහන්න බෑ මොකද අපි ගොඩක් ගරු කරනවා ඒත් මොකද බැල්ලක් උදින් බෑ දයන් කියලා මොන හරි කිව්වොත් ආයෙක වෙනස් කරන්න බෑ ඉතින් හැබැයි මිස්ව මට කිව්වා දයන් බැගේ අපි මොන හරි දැන් කරමුකෝ කියලා කියනකොට මම ඊළඟ දවසේම ගිහිල්ලා මිස් කිව්වා මේ දයන් අපි හොඳ ප්‍රේම ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා ඉතින් ඒ වගේ ලස්සන ගීතයක් බඳුන් ලියලා දුන්නා ඉතින් ඒ ගීතය ජනප්‍රිය වුණා මගේ මං හිතන්නේ සුසුම් පවන් ඔබ සුසුම් පවන් සංගීතයේ සිවිල් ගීත ජනප්‍රිය වුණා ඉතින් මේ ඉතින් ඒ හැම දෙයක් එක්කම මගේ මම මෙහෙමයි දැන් ඇත්තටම කියනවා නම් මම මේ කියන කතාවෙන් මම මේ ඉහෙළම තැනක ඉන්න කෙනෙක් නෙමෙයි හැබැයි මම ආපු තැන ගැන මට ලැබුණ දේවල් ගැන මං හරි සතුටුයි අනිවාර්යයෙන්ම මට ජීවිතේ එහෙම ගොඩක් වෙලාවට දොස් කියකිය අඳුනා නගන්න මෙහෙමයි මෙහෙමයි වුණේ කියන දෙයක් නැහැ මෙහෙම තිබ්බත් ඒක මං අමතක කරලා ඉවරයි ලැබුණ හොඳදී මතක් කරලා හිටියම හොඳයිනේ මොකද අපි සුභවාදී වෙන්න ඕනේ හැංගිදෙමනේ ජීවිතය කියන්නේ හෙට මැරුණත් අපි අද සතුටින් ඉන්න ඕනේ ඉතින් ඒක තමයි ජීවිතය කියන්නේ ඇත්තටම මේ ඒකනේ හිතේ සැහැල්ලුවට වටිනම දේ දැවර හිතවතුනි මේ ජීවිතයේ මේ අපි එක්රස් කරන දේවල් කවදාම හරි අපේ අරමුණු බවට පත් වෙනවා ඒ අරමුණු කවදාම හරි සාක්ෂාත් වෙනවා ඒක සැබෑවක් ඒ සඳහා හොඳම උදාහරණය අද සඳරූසුයාමේ මේ ගීතවත් වෙන්නේ අපි සූදානම් ඊළඟ ගීත අවස්ථාව ගන්න වස්සානේ සිපිපි පරසතු කුසුම ගේය පද රවි සිරිවර්ධන සංගීතය කරුණාරත්න විජේවර්ධන
ඇමයිලේස්ට පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රොෂින් පවුඩර් ඒ ගීතෙන් අනතුරුව දාබර හිතවතුනි මේ සඳරූසෝයාමයෙන් මේ දයන් විතාරණ නම් වූ ඡායාරූප ශිල්පියා ළඟට පොඩ්ඩක් ඔබව එක්කගෙන යන්න අවසර ඉල්ලනවා හැබැයි අපේ මේ විශාරද සිද්ධත් සෝමසුන්දර අපේ සඳරූසෝයාමේ වාද්‍ය වෘන්දයේ ප්‍රධානියාත් මේකට යම් විදිහකට එකඟ වේවි මං හුඟ වතාවක් අහලා තියෙනවා දයන් විතාරණ මහත්මයා ඔබ අර ශෘතියක් නැතිව වුණත් කවුරු හරි කෙනෙක් කියන ශෘතියට කවුරු හෝ ඉල්ලන ශෘතියට හරියටම නිවැරදිව ඒ ශෘතිය ගායනා කරන්න පුළුවන් අපේ රටේ ඉන්න 14ක් වූ ගායන ශිල්පීන් ශිල්පිනියන් අතරින් කෙනෙක් කියලා. මම නිවැරදිද මම කියන කතාව? ඒක මට හරියටම කියන්න බෑ මට ගොඩක් අය කියලා දැන් අමුද කියලා තියෙනවා. හා මේ සහ මට මතකයි මේ වෙලාවේ මම ජයන්ත රත්නායක මේ අපේ මියගිය මේ සංගීත ශිල්පියාව මතක් කරනවා. මොකද එයා කිව්ව කතාවක් තමයි දයන් අය මේ බේතකටත් අවුට් කියන්නේ නැහැ කිව්වා. බේතකටත් අවුට් කියන්නේ නැහැ කියලා. ඒ වගේ බේතකටවත් අවුට් කියන්නේ නැහැ කියලා. මේ එහෙම කියලා තියෙනවා. ඉතින් මට ඒ ගැන ලොකු දැනුමක් නැහැ. මම දන්නවා මම පිච් කරනවා මට පිච් අවුට් වෙනවා. ඒකත් හොඳටම තේරෙනවා. 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 ඉතාලම හොඳට තේරෙනවා. ඉතින් මොකක් හෝ මට වාසනාවක් තිබ්බා ඒ විදිහට ඕනිම තැනක ඕනි වෙලාවක සින්දුවක් කියන්න මම සින්දුවක් කිව්වොත් ඒ හරියට මේ පිච් එක මොකද සමාලර මම කිව්වහම දැන් ලයිව් ප්‍රෝග්‍රෑම්ස් වල සජීව ප්‍රෝග්‍රෑම්ස් වල මම සිංගනකොට සමහර අපේ බාධකව ඉන්නවා මේ ප්‍රැක්ටිස් වෙන අතරේ ඉතින් ගෙදර ප්‍රැක්ටිස් වෙන අතරේ මං ගීතයක් ගාය වැටෙන් එයා ගායනා කරේ හරියටම ඩී මයින කියන එක එයා මේ ඒක මේ ඒ කියන්නේ ඒ මේ මේක ඔබලා බලලා හරි ඔයා කියන්නේ හරියටම ඒ කියන්නේ මම කිසිම සංගීතයක් නැතුව හරි එහෙම කියන්න මට පුළුවන්කමක් තියෙනවා ඉතින් ඒක මගෙන් ගොඩක් අයට ඇති ඉතින් ඒක මට තිබීම ගැන මට ලොකු මොකද මම තන් නිර්මාණය කරනවා ඒ වුණාට මට කවදාවත් සංගීතය ගැන පුළුල් දැනුමක් නැහැ සංගීතය මියුසික් අරේන්ජ් කරන්න ඉතින් ඒකට මට උදව් වෙන්නේ මහින්ද බණ්ඩාර අපේ අද්විතීය සංගීතවේදිය ඉතින් ඒ හැමෝගෙම උදව් එක්ක මගේ යමක් මට එළියට දාන්න පුළුවන්කම තියෙනවා ඉතින් සංගීතය පැත්තත් ගත්තා දැන් ඡායාරූපකරණයේ කිසිම දෙයක් මම ඉගෙන ගන්න නැහැ කිසිම දෙයක් ඉගෙන ගන්න නැහැ ඉතින් මම ඡායාරූපකරණයේදීත් දක්වන ප්‍රතිභාව යම් කෙනෙක් කියනවා ඒක මේ මොකක් හරි මට මතකයි කීර්තියක දවසක් මේ හදිස්සිය මම ගන්න පින්තූරයක් කීර්තිය ඔහුගේ මේ මේ ඔහුගේ මේ ප්‍රසංගයක් වෙනින් පාවිච්චි කළා මල්ලි ඒ කොහොමද මල්ලි වගේ තරම් ඉක්මනට අරන් ඒ තරම් හොඳ වුණේ කියලා මං කිව්වා මේ අයියේ ඒක ඇවිල්ලා පෙර සංසාරේ දෙයක් කියලා මට දැනෙනකොම අයියා බදාගෙන කිව්වා අය මල්ලි මටත් ඒක දැනෙනවා කියලා. ඒ කියන්නේ අපි කරපු පින්මහිම අනුව තමයි මට ඒකයි මම සමාල්ලාට කෙනෙක්ගේ පින්තූරයක් ගන්න යන්නේ තප්පර ගානයි. මට විනාඩියක් වැඩිත් එක්ක සමාන පින්තූරයක් ගන්න. හැබැයි ඔවුන් මට කියලා තියෙනවා මෙච්චර පින්තූර අපි පැය ගණන් අරන්තිම පින්තූර වැඩි ඔබ ගත්ත පින්තූරේ හරියම ජීවමානයි කියලා. ඉතින් ඒකට මොනවා හරි හේතුවක් තියෙනවා මම මේවා මම මගේ ගැනම කියන්න කැමති නෑ. හැබැයි ඔබ අහන හින්දා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් මම කිව්වේ යම් වෙලාවට මේ සමහරවල්ලාට මේ ඔටිසම් දරුවෝ ඉන්නවනේ ඔවුන්ට එක දෙයක් ඉතාම හොඳට පුළුවන් ගොඩක් දේවල් බෑ. ඉතින් ඔහොම කියනකොට සමහර හිතනවා ඔයත් ඔටිසම් දරුවෙද දන්නේ නැහැ. මේ මේව මෙච්චර හොඳට කරන්නේ කියලා. ඉතින් ඒක මම දන්නේ නැහැ පෙර කරපු මේ අපි 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 දැන් මට මගේ තාත්තා නැති වෙන්න අවුරුදු 13 දී මම ලොකු පාපයක් කළා ඇති. මොකද ඊට පස්සේ අම්මා ලොකුවට මට 7L වගේ දවන්ත හිටියට අම්මගේ අගේ මට තව වැඩි වුණා. හැබැයි හොඳ තාත්තා කෙනෙක් මට අහිමි වුණා. ඒතරම මම ජීවිතේ හැමදේම සර්ව සම්පූර්ණ ලැබුව කෙනෙක් නෑ. මගේ ජීවිතේ විවාහ ජීවිතයක් නෑ. හැබැයි ඒ ගැන මම හරිම සතුටු වෙනවා. මොකද අද බැඳින් වලින් ගැලවෙන්න ඉතාලම මොකද දරුවෝ හිටියා නම් මම දකිනවා දරුවන්ට දෙමද අම්මා මට දක්වපු ආදරේම තමයි මට ජීවිතේ ඒක මෙනෙහි කරවන්නේ. يعني අම්මා මෙච්චර මට ආදරය කරා නම් දැන් මට මතකයි අපේ අම්මා අවසන් මොහොතේ කියන්නේ වතුර විතරක් බොන්න වෙලාවේ කියන්නේ කුදුරු පීඩාවෙන් පීඩා විඳින් වතුර විතරක් බොන වෙලාවෙත් මම උඩට නැගෙන සද්ද ඇහෙනකොට අපේ අම්මා අහනවා පුතා බෙහෙත් ටික ගත්තද කියලා අහනවා. ඒ කියන්නේ ඒ වගේ මම මේ කතාව කියලා දෙනවා මම හරි ආසයි කළු පොල් මාළුව ගන්න. මොකද මම ভেජිටේරියන් හින්දා කියන්නේ මම ආසයි කොස්තර මාළුවට කවුරුත් කැමති නෑ. දැන් ඒක අපේ අම්මා මර මතකයි අවසාන කාලේ අම්මා කන්නවත් පුළුවන් කමක් නෑ. හැබැයි අම්මා ඒක ඒදෙනවා. ඒ කියන්නේ පහේ ටික දාලා ඒදෙනවා. ඉතින් ඒ කියන්නේ අම්මා ඉන්නකම් ආස වුණා මට හොඳ රහර කෑම වේලක් දෙන්න. ඉතින් ඒ වෙනුත් කිසි අඩුවක් නැහැ මට අම්මා නැහැ කියලා. මං ලත වෙන්නෙත් නැහැ. මට හැමදේම කළ දෙන්න. මට කොහෙන් හරි දැන් සමහර අය කියන අම්මගේ බැල්ම වෙන්නේ නැති මේ කියලා. ඉතින් ඒ වගේ මට හැමදේම ලැබිලා තියෙනවා.
මට ඉන්න තැනක්ද මට යන්න වාහනද මම නැතත් මට වාහනයක් දැන් නැතත් මට කවුරු හරි මාව ගෙනියන්න හරි ඉන්නවා ඉතින් හැමදේම හරි ක්‍රමවත්ව සැලසුම් වෙනවා ඒකම මම අනේ බබෝ මාව ගෙනියන්න කියලා මම කාටවත් කියන්නේ ඒ විදිහට චාටු බසුත් නැහැ මගේ ඒබැයි මට ඒවා ඒ විදිහට ලස්සන්ට සැකසෙනවා ඉතින් දැන් මට තවත් ප්‍රශ්න තමයි මම මේ ගායකෙක් වෙද්දී තාම කාර්යවලු චාරි ශිල්පියෙක් එතකොට මේ මට සාමාන්‍යයෙන් මට දිනයක් හොයාගන්න බෑ කිසිම දෙයක් කරගන්න. ඒ කියන්නේ වෙඩින්ග්ස් එනවා මට ආරාධනා කරනවා මගේ කසින් සම්බන්ධ ඉනවා ගොඩක් අය මාවම තමයි ගත්තේ. හැබැයි සමාල්ලාට සමහර අය මාව හොයනවා අවුණ ගානේ වෙඩින්ග් එකට එන්න කියන්නේ. හැබැයි මට ඒ වෙඩින්ග් එකේ යන්න විදියක් නැහැ මම වෙඩින්ග් එක බාර අරන්. ඒ තරම්ට කාර්ය බහුලයි. හැබැයි ඉතින් මේ කොහොම හරි මේ මං කියන්නේ මට ගොඩාක් ලැබෙන තියෙන ලැබෙන ඒ වගේම ඔයා හිතන්නේ අර ඔයා කිව්වනේ මගේ ජීවිතේ සර්ණමය අවස්ථාව තමයි රන්සර රෝණ රන්සර කියන එකේ ඒක අපි යම් කාලයක් හිටියා. ඒ කියන්නේ මේ මාසේ සැප්තැම්බර් මාසෙද කොහෙද? ඉතින් මේ මෙච්චර කාර්ය බහුල මට ඒ දින කතා කරනට ඒ දින වෙනමලා තිබ්බනේ. ඉතින් මමම හිතනවා මෙච්චර මට මේ වැඩ තියෙන මිනිස්සු කොහොමද මේක වෙන්මුනේ කියලා. ඒ වගේ ජීවිතේ මගේ හරියට දේවල් තියෙනවා. ඒ සමහර දේවල් ප්ලෑන් කළා වගේ මට ලැබෙනවා. ඉතින් මම සතුටු වෙනවා අර ගොඩාක් සතුටු වෙනවා. මොකද මේ සම්බිලේම හැම කෙනෙක්ම කියන්නේ අයියෝ මට මේක මිසුනේ මේකින්ද මේ වෙයි ඉතින් එහෙම අපි හිතන්න පෙළුණොට ඒව මං හිතන්නේ අපි මනසින් උනත් දැන් අපි හිතන්න ගත්ත ඉතින් අනේ මට අංග විකල දරුවේ කම්බුවේද දන්නේ නැහැ කී කිය හැම්බිලේම ලත් වෙනකොට ඒ විදිහ එකක් හම් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි හැම වෙලෙම සතුටින් ඉඳලා අනේ මට හොඳ අද දවසම හොඳම දවස කියලා හිතනකොට ඒ දවස හැම දවසම වෙලෙ හොඳ වෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම සිත ඇතුළේනේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං හිතනවා මං ඒ මට ගොඩාක් දේවල් ජීවිතේ ඒ විදිහට සැලසුම් වෙලා මට යම් කිසි කීර්තියක් ලැබෙන්නේ ඒ දේවල් තිබ්බනම් ඒව નિરાයසින් කියන්නේ මම දැන් මම තව දෙයක් කියන්න මම මේ කිසිම මගේ ගීත ගානපුණාට මං කිසිම අවස්ථාවක ඔය දෙන ගුරු කැමුණාද අපි කියන්නේ මේ මොනවද කියන්නේ මට මේ අපි එක එක දේවල් දීලා දාගන්නේ දැන් ගීත සල්ලි දීලා දාගන්නවා ඉතින් එහෙම කවදාකවත් මට කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ මම මට මතකයි මම හිතවත් ඉතින් ඔක්කොම අත් එක මම මගේ සුසුම් පවන් කරලා ගිහිල්ලා දෙනකොට එදාරෑ සුසුම් පවන් මට රේඩියෝ එකේ ඇහෙනවා හැබැයි මම ඒ කට්ටියට ඉල්ලීමක් කරන්නේ අනේ මේක කොහොම හරි දාලා දෙන්න කියලා මම අදටත් එහෙම කරන්නේ හැබැයි ඒවයම වුණා. ඉතින් ඒ කරේ අපි හොඳ හිතින් හොඳ දෙයක් කරනකොට හොඳ දේවල් ඒ විදිහට මම හිතන පළ දෙනවා. ඉතින් ඒක හොඳම දෙයක් තමයි අපි කාටවත් මැසිලි නගන්නේ නැතුව හොඳම දෙයක් කරන්න කෙනෙක්ට සිනහවත් දැම්මම අර මං කිය කැලපතෙන් ඒ සිනහව දකිනා වගේ අපිට ඒ දේ ලැබෙනවා. ඉතින් ඒක මං හිතනවා ප්‍රගුණ කරනවා නම් ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි හිතන දේවල් අර කතාවරත් කියන්නේ නේද මේ අපේ හිත තමයි ලෝකය. එතනින් එහාට වෙන තනක ලෝකේ තියෙනවා කියලා හිතන කෙනෙක්ට වඩා අපේ හිත අපි බලන විදිහ, අපි දකින විදිහ තමයි අපිට ලෝකය කියලා අපිට හැම මොහොතකම පේන්නේ. සඳුරු ස්වාමී දයන් විතරණයන් ගීතවත් වෙන මීළඟ අවස්ථාව ඔබට. නෙත් කල්මක මදහසක බැඳි සිත් ඇල්ම. ගීයේ පද ප්‍රියානන්ද විජේසුන්දර. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
වසත් කල මහදලිය වුණු කවියක් මැයිනුව. ගේ පද විදුර ඩයස් අභියගුණ වර්ධන. ගීතනුව දයාන් විතරණ. සංගීතය මහින්ද බණ්ඩාර. සඳරුසයාමය ගත වුණු කාලය හරියට නිකන් පියාඹගෙන ගියා වගේ අතින් අල්ල නතර කරන්න හැකියාවක් නැහැ. ඒ පමණක් නෙවෙයි ඒ තප්පරෙන් තප්පරේ ගත වුණේ මොනතරම් වේගයෙන්ද කියලා හිතා ගන්න හැටියකුත් නැහැ. දැබර හිතවතුනි හැබැයි මේ මොහොතේදී අනිවාර්යෙන්ම සිහිපත් කරන්නට ඕනේ ඩාලිබට්ල සමාගම. ඒකට හේතුව අවුරුදු 175ක අපේ රටේ අද්විතීය වෙළඳ නාමයක් විදිහට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙමින් මේ නිර්මාණ කාර්ය වෙනුවෙන් සඳරුසයාමේ වෙනුවෙන් අර්ථපතීත්වය දක්වනවාට එහා ගිහිල්ලා බබල් සන්නාමයේ සංකල්පධාරිතාවත් මේ වැඩසටහන වෙනුවෙන් ලබා දෙන ඩාලිබට්ල සමාගම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඇත්තම දයන් විතරණ මහත්මයා මේ ඔබට මොනාලිසා චිත්‍රය කියලා කියන්නේ ඔබේ චිත්‍ර ශිල්පිය ඇතුලේ හමුවන හරි
අපූරු මුහුණක් හරි අපූරු තැනක් මං හිතන්නේ මොනාලිසා චිත්‍රය කියලා කියන්නේ ලෝකයේ ඇතුළෙම විවිධ ගුරුකුල වලින් විවිධ මත ඉදිරිපත් කරපු ආන්දෝලනාත්මක චිත්‍රයක් හැබැයි ඔබට ඒකේ තියෙන විශේෂත්වය ඔබට 6-4 නොතේරෙන කාලේ ඉඳලා දැනෙන්න පටන් ගත්තා ඒක හරි පුදුමයක් කොහෙන්ද මුලින්ම මොනාලිසා මුණ ගැහෙන්නේ මං ඊටත් වැඩි හිතන්නේ දැන් ඔබ මේ ඔබ මාධ්‍යවේදියෙක් කැටියට මේ දේවල් කොහොමද ඉස්මතු කරන්නේ සා ඒක ඔබේ සුවිශේෂ හැකියාවක් සහ ඔබ මා දකින මුල් වතාව ඔබ මාව මුණ ගැහුණාට කිව්වට ඔබ මතකේ ඇත්තටම කියන්න මම මේ වැඩසටහන ගෙදර ටීවී එකක් නැතිනම් මම බලල නෑ මට හැබැයි ගොඩක් අය කිව්වා ඔබ ඉතාලම හොඳට මේ වැඩසටහන කරනවා කියලා හැබැයි ඔබ කවුද කියන්නේ මම දන්නේ නෑ මම එකම දේ දැනගෙන හිටියේ ඔබ ජයන්ත රෝණගේ පුතා පමණයි කියන විතරයි දැනගෙන හිටියේ ඉතින් ඇත්තටම සතුටු වෙනවා අද දවසේ මේ තරම් මං ගැන හොයා බලලා ඉතින් මාධ්‍යවේදිකේ විය යුත්තේ එකයි මොකද මම මුලින්ම ගුවන් විදුලියේ වැඩසටහනට ආවම් ප්‍රවීණ නිවේදකෙක් මගෙන් ආවට පස්සේ ඇහුවා ඔබතුමා මොනවද කරන්නේ සියලු විස්තර මගෙන් දැනගත්තා. කියන්නේ කිසිම දෙයක් මං ගැන දන්නේ නැහැ. එදා මට හරි අසරණ වුණා වගේ හිතුණා. ඉතින් මම හිතනවා මේ ගායකයෙක් නොවුණත් ඒ කාලේ මං චාරුවේක හැටියට හොඳ නමක් තියාගෙන මේ ලංකාවේ මේ චාරු විවාහ මංගල චාරුවේක හැටියට ගොඩක් අය දන්න කෙනෙක්. ඉතින් මෙතුමා මාධ්‍ය වේලෙක් නම් මං ගැන දන්නේ මාව නිකන් මේ හැමදේම අහා තමයි ඊට පස්සේ ඉන්ටර්විව් කරේ. ඉතින් එහෙම තැනක ඔබ මේ මගෙත් හිතින් ගිලිහි කිය දේවල් ඔබ කොහොමද හොයාගත්තේ කියන එක මට හරි පුදුමයක්. ඒක තමයි මාධ්‍යවේදිකේ විය යුතු කාර්යභාරයත්. ඒ කියන්නේ අපූර්වත්වයක් කියන එක ඕනිම වැඩසටහනක ඒ පුද්ගලයාගෙන අපූර්වත්වයක් කියන එක. ඉතින් ඇත්තටම මෝනලිසා චිත්‍රමාන රීඩර්ස් ඩයිජස්ට් මේ පොඩි පොතේ මම දකින්නේ මූණ විතරයි. ඒ කියන්නේ මූණ පමණයි ඒකේ තිබ්බේ. ඒකේ මේ හාත්පස ඇගේ මූණ විතරයි. අර වටපිටාව අර තියෙන සීන්ස් අර මේවා මේ ඒව මුකුත් පේනුන්නේ නැහැ. හැබැයි මට ඒක දැක්ක හැටිය මම බැලුවා මෙහා නිකන් එක පාටම අර ගෝලාකාර වගේ පිටුවෙන් එළියට එනවා වගේ. ඒ වගේම අමුතු හිනාවක් තියෙන ඇය මේ හිනා වෙන්නේ මහත් එක්කද මෙයා හිනා වෙනවද නැත්නම් මෙයා දුකෙන් ඉන්නවද මේ ඇත්තටම මේ ගැන කතා වෙන දේ මට හිතුණා මේ පොඩි මට හිතුණා මෙයා මොකද හමුතු මට මම ලෙනාඩෝ ඩාවින්චි ගැන දන්නේ නැහැ හැබැයි මම ඊට පස්සේ චිත්‍රම් දැන් මෝනලිසාම බල බල අඳිනවා ඔටෝග්‍රාෆ්ස් ලත් අඳිනවා මං චිත්‍රත් අඳිනවා ඊට පස්සේ තමයි මට අම්මා කිව්වා ඔක ඔච්චර පොඩි එකක් මේ කියන්නේ ඔයිට රෙඩිය ලොකුවට තියනවා කියලා මට ඒකත් මොකක් හරි පොතකින් මට ලබලා දුන්නා. ඉතින් මම මෝනලිසා චිත්‍රය අඳිනකොට ඉතින් කටි නයන්ඩ ගත්ත මේ ලෙනාඩෝ ඩාවින්චි නැවත ඉදිරියට කොහෙද කියලා. හැබැයි ඒ වගේම මං ඒක හිතන්න ගත්තා ඇයට මේ ඇහි බැම නැත්තේ කියලා. ඇයි පොඩි වේලයක් දාලා තියෙනවා වගේ එකක් පේනවා. හැබැයි ඇහි බැමක් නැහැ. මම මගේ ළඟ ඒ පින්තූරේ අදටත් තියෙනවා. මම ඒක කාබන් පෑනක් කරන් අඳිනවා ලස්සන්ට. ඇයි බෑම අඳිනවා මොකද මම හිතනවා මේ ලෙනාඩෝ ඩාවින්චි එක අමතක වෙලා කියලා. ඉතින් ඒ වගේ හරි පොඩි කාලෙන්න අවුරුදු 9ක 10ක ඉඳලා මං ජීවිතේ බැලුව විදිය වෙනස්. ඒ කියන්නේ මේ නල් නිලියන්ගේ පින්තූර විශේෂම නිලියන්ගේ පින්තූර මං හරි ආසාවෙන් එකතු කරා. ඉතින් ඒක හරි දැන් හිතද්දී හරි පුදුම කියලා හිතෙනවා. මොකද ඒ වගේ වයසක ළමයෙක් ඒ වගේ දේවල්ට දැන් කාටුන් බලන ෆෙයරිටේ සරෝමයෝ සහ ක්‍රිකට් හරි මොනාරි ගේම් සරෝමයට කැමති ළමයි මම හැම වෙලෙම චිත්‍රයක තිබ්බ විචිත්‍රත්වය පොඩි කාලේ ඉඳලා ගීතයක් ඇහුවත් ඒ ගීතයේ ඇතුළට කිමිදිලා ඒක විඳිනවා. ඒතර විරහාවක් කියන කියන්නේ ප්‍රේම සම්බන්ධයක් හිතන්නවත් නැති කාලක ප්‍රේම ගීතයක විරහව මම විඳිනවා. ඉතින් ඒක හරි පුදුමයි. කියන්නේ මේ විරහව කියන එක මට දැනিলা ආපු කෙනෙක්. ඒ කියන්නේ මේ ජීවිතේ දුකයිම කියන එක දැනගෙන ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක වටහා ගන්න ජීවිත අවබෝධ කරගත්ත කෙනෙක් හැටියට කියන්නේ ජීවිතේ වටහා යම් ප්‍රමාණයකට වටහා ගත්ත කෙනෙක්. ඒ කියන්නේ මොකද අපි හැමදාම හිතනවා ඇයි මට දැන් සමාජයට මලගේවල් වල ගියාට පස්සේ ඒ අය පපුවට ගහගෙන කියන දයාවක් නැයි මට මේක වුනේ මම කිසිම වරදක් කරන්න නැහැ මගේ මහත්තයා මේ යන්න ඕනේ නැහැ කියලා. ඒතර මම මොකුත් කියන්නේ නැහැ. වතුර ඉදිරියක් රස්නේ වෙලාදී අල්ලන්න බෑ. හැබැයි නියුණට පස්සේ මම කියනවා මේක තමයි ලෝක සත්‍යය. මම මට මගේ තාත්තා නැති වෙනවා මගේ ඉස්සරහම අවුරුදු 13කදී 6ක්වත් 4ක් නොතේරෙන දරුවෙක් කාලේ. ඒතර ඒ හැම දෙයක්ම විඳලා තියෙනවා මම. ඉතින් මේ ලෝකෙ වෙන්න පුළුවන් හැම දෙයක්ම වෙන්න පුළුවන් කවදා හරි මේ හැම දෙයක්ම තුල අපි හැමදාම සදාකාලික ඉන්නේ. මේ මොහොතේ ඉන්න මම හෙට වෙනකොට නොඉන්න පුළුවන්. ඉතින් නොඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි ජීවිත යථාර්ථය කියන්නේ. ඉතින් ඒක වටහාගෙන ජීවත් වෙනකොට අපි වයසට යනවා කියන එක වටහාගෙන ජීවත් වෙනකොට අපි ඇත්තටම වයසට යන්නේ නැහැ. දැන් අපි වයසයි කියලා ලත වෙනකොට අපි තවත් වයසට යනවා. දැන් මම හැමදාම හිතන්නේ මට 61ක් කියන එක මම ප්‍රසිද්ධිය කියලා
හැබැයි මං හිතන්නේ 40ක්වත් නොවන තරණයක් හැටියට හැමදාම මට කවදාද මම විශේෂම දෙයක් තියෙනවා මට අංකල් කියනට මං හරි අකමැති මම 60කක මිනිස්සෙක් හැබැයි මට මාමා කියනට මං කැමති අපේ බෞද්ධ විදිහට සිංහල විදිහට ඒක හරිම ලෙංගතුයි මට මං කාටවත් අංකල් කියන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ මේ අංකල් කියම එක පරදේශී වචනයක් සහ අංකල් කියම අපිට නිකන් හැංගීමක් එනවා හරි වයසක මිනිස්සෙක් කියලා අංකල් කියන්නේ අපි වයසට නේ ඉතින් ඒක මේ ඒ කියන්නේ මම මේ වයසන් ගන්න හදන එකක් නෙමෙයි මට හිතන්නේදී අර අවුනිම දෙයක් ධනාත්මකව බලන්න පුළුවන් වෙනෝනේ අපි වයසයි කවට අපි වයස කියන්නේ මම කියන්නේ ඉලක්කමක් කියන වචනේත් මම පිළිගන්නේ නැහැ මොකද අපේ හන්දිරුදාව අරෝමේවා ඒ වෙන අපේ වයසට එන ඒ වෙනස් වීම අපිට වෙනවා ස්වභාවික දේවලුත් වෙනවා දේවල් අපිට වෙනවා අපි කවදාකවත් සදාකාලික තරුණාරුණින් ඉන්න බෑ මොන රැලි වෙනේවා කොණ්ඩේ වැටිනේවා දත් වැටිනේවා වෙනවා හැබැයි අපි හොඳට හිතාගෙන ඉන්නවා නම් අපි 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 ගැන අපි තෘප්තිමත් නම් අපි ලස්සනයි කියන හැඟීම අපිට තියෙනවා නම් අපිට ඒක මම හිතන්නේ දෛවයේ වුණත් අපිට ඒක ආශිර්වාදයක් වෙනවා මොකද අපි මැසිවිලි නගන්නේ නැති කොට මං ඉතින් හොඳින්ම කියලා දෙයක් තමයි ජීවිතේ ලතරෙන්න එපා ලද්දෙන් තෘප්තිමත් වෙන්න කියන එක මම දැන් මේ කීපාරම කවගේ වැඩි වෙන්නත් නැහැ හැබැයි ඒක තමයි ඇත්තටම න්‍යාය කියලා මට හිතෙනවා සාපි හිතිය යුතුයම දේ දැබර හිතවතුනේ ඇත්තටම මේ අපේ වාද්‍ය බෘන්දයේ ප්‍රධානි විශාරද සිද්දත් සෝමසුන්දරයන් දයන් විතරණයන් වෙනුවෙන් නිර්මාණය කළ මේ ගීතය ඔබට තිළිණ කරන්න අවසර දෙන්න දහම් සිහිලෙන් සකල ලොව සැනැහැව වගයි ගේය පද සහන්තිනි රත්නායක සංගීතය විශාරද සිද්දත් සෝමසුන්දර ಮಾಗೇ ಸುಮದೈ ಈನೆನ್ ಮಾದುಟು
ඉතාම සුමියුරු සන්ධ්‍යාවක් මේ මධ්‍යම රාත්‍රියට ලං වෙමින් තියෙන්නේ දයබර හිතවතුනි සැකයක් නැහැ අපේ සංගීත ඉතිහාසයේ ශිෂ්ටාචාරයේ යම් ආකාරයක විවේචනවලට භාජනය වෙමින් පැවති කාලයක තමයි දයන් විතරණයන් මේ කලාකෙතේ පිනට මෙහෙම ගී පෙළක් ඔබටයි මටයි පරිත්‍යාග කරන්නේ ඇත්තරම දයන් විතරණ මහත්මයා මේ පුංචිම සන්ධිය ඔබ එල්විස් ප්‍රෙස්ලිට ආදරය කරනවා ඊට පස්සේ මොනාලිසාට ටික ටික තේරෙනකොට ගීතා කුමාරසිංහට වසන්ත චතුරායන්ට ආදරය කරනවා ඔබට කවදා හරි හිතිලා තියෙනවද ඔබේ පින් හෝල් එකෙන් ඔබ නොදුට්ටු ඡායාරූපයක් ඔබේ හිතේ තියෙනවද අපරාදේ මට මෙන්න මේක මගේ පින් හෝල් එකෙන් දකින්න තිබුණා නම් කියලා හිතිලා තියෙනවද කවදා හරි දවසක එහෙම හිතිලා තියෙනවා නම් ඒ රුක්මනී දේවී අපේ අම්මගේ ප්‍රියතම ගායිකාව එයාට මම හරිම කැමතියි මොකද අපේ මම මාව ඉස්සෙල්ලම අරන් ගිහලා තිබ්බේ ලාදලු කියන චිත්‍රපටිය බලන්න අපේ අම්මා රුක්මනී දේවීට ඉතාම ආසෙන්ද ඉතින් මට තාම මතකයි ඒ මට අවුරුදු දෙකම ආරක් විතර කාලේ ඒ චිත්‍රපටිය තිරගත වුණ කාලේ මගේ උපන්දිනය අතර බැලුවාම ඒ වගේ තාම අඩු වයසක තමයි මම බලන්න ගිහලා තියෙන්නේ මට තාමත් මතකයි කළු සිදු තිරේ මේ ලොකු මූණක් දැක්කා එය අඳන්න ගත්ත සින්දුවක් කිය කිය මමත් අඳන්න ගත්තා ඉතින් අපේ අම්මාගේ චිත්‍රපටිය බලන්නේ නැතුව මගේ ഘോഷාවින්ද මාව අරන් ගිහලා මං ගොඩාක් ලොකු වෙනකොටත් මට කියන පුතා හින්දා මට ලාදලු චිත්‍රපටිය බලා ගන්න බැරි වුණා කියලා මං හිතන රුක්මනී දේවීගේ පින්තරයක් ගන්න මට වාසනාව තිබ්බනම් ඒක හරි අද්විතීයයි කියලා හැබැයි ඒ වගේම මට මේ වෙලාවේ තව දෙයක් මතක් වෙනවා දැන් මාලිනී ෆොන්සේකා අපේ නිල රජිනනේ ඉතින් ඇය ඒ කාලේ මම හිතා 1976 වගේ කාලෙක ජෝසුනන්දා හිටිය අපේ ගෙවල් ළඟ ඒ කියන්නේ නීලා මේ ශීලා වෙන චිත්‍රපටි කරපු ජෝසුනන්දා හිටියේ ඒ එයාගේ නෝනා එනවා අපේ අම්මට කියලා ඇඳුම් මහ ගන්න 60 මහ ගන්න ඉතින් ඒකත් අපිට හරි ලොකු දෙයක් චිත්‍රපටි නිෂ්පාදකවරගේ නෝනා එනවා කියන එක ඉතින් ඊට පස්සේ දැන් එක දවසක් මම එනකොට නීලා චිත්‍රපටි රූගත කිරීම කියන ජෝසුනන්දා ලස්න ගයක් තිබ්බා ඒ කියන්නේ අපේ ගෙවල් ළඟමයි ඉතින් කම්බි වැටෙන් තමයි බලා හිටියේ සුමනාමර සිංහයි මාලි ෆොන්ස් එකයි බැඩ්මින්ටන් ගහනවා. ඉතින් එහෙම මම දැක්කලා මට හිතුණා අනේ ඉතින් මම මට දැන් මේකට ළඟට බලන්න බෑ අපිට පේන්නේ නෑ ඉතින් මේ මේ කම්බි වැටෙන් එහා. ඒ වගේ මම දැනගෙන හිටියේ නෑ මම ඒ කාලේ අතරත් අපි දුර දෘෂ්ටියත්වයෙන් පෙළෙනවා කණ්ණාඩි දාන්න ඕනේ කියන එක මම දැනගෙන හිටියේ නෑ පොඩි කාලේ මම අවුරුදු 16 තමයි කණ්ණාඩි දාන්නේ. එතකොට තමයි ඊටම පැහැදිලිව දකින්නේ. මට මේ මේ නිලියෝ ලස්සන්ට ළඟට බලා ගන්න හරි ආසයි. හැබැයි ඉතින් මට ඒකට අවස්ථාවක් නැහැ. ඉතින් මම නිකන් හිතනවා අපේ දැන් හදිස්සි ඇඳුමක් හරි 70ක් හරි මා ගන්න ඕන නම් මාලිනී ෆොන්ස් එක අපේ ගෙදර අම්මට කියන 70ක් මා ගන්න ආවතින් මේක කොච්චර ආශ්චර්යයක් වේද කියලා. හැබැයි ඒක ඉතින් ඉටුනේ නැහැ. හැබැයි මම මේ ওই ගෙදරට ගිහිල්ලා මේ 93 දැන් අවුරුදු 40කට නැති 30කට ඉස්සෙල්ලා මාලිනී අක්කා මගේ පින්තූර දැකලා මේ රසපත්තරේට පින්තූර ගන්න කියලා මගේ ගෙදර ආවා. ඇවිල්ලා මම දන්නේ නැහැ. ඉතින් මම තවත් පින්තූර ලස්සරයි කරන්න ඕනි කියලා මම අයිලයින් එක අරන් ඇගේ ඇහි ගෑවා. හරිද? එහෙමකුත් කිව්වේ නැහැ. ඈත් ලස්සනයි කියලා. හැබැයි ඈ කිසිම දවසක ඒ අයිලයින් එක ඈ ගන්න හැරෙන්න වෙන කෙනෙකුට ගන්න ඉඩ දෙන්නේ නැහැලු. මම ඒව දන්නේ නැහැ. මම පන්නිත වගේ ගෑවා. ඉතින් ඒක අදටත් මාලිනී අක්කා කියන ඔයා තමයි මගේ අයිලයින් මුලින්ම ගෑවේ. ඉතින් ඇත්තටම ඒ වගේ ඇය ආපු එක මට දැන් මම එදා හිතුවනේ අම්මගෙන් 70ක් මහන්න හරි කියලා. හැබැයි මගේ ඡායරූප ගන්න ඇවිල්ලා අපේ ගෙදර ළඟ ටැප් එකක් තියෙනවා. ටැප් එක කට්ටිය ගොඩක් ඇවිල්ලා නාහනවා. ඉතින් මාලිනී අක්කා අනකොර මම දොරකුම් යද ගේට්ටු ළඟටම ගියාම මාලිනී අක්කා වාහනේට නැගලා අර ටැප් එක ළඟ නාන අයටත් අතවන්ලා ගියේ. එදා මට හිතුණා ඇය අග්‍රගන්නේ නීල වෙලා කොයිතරම් නිහතමානීද කියලා. එදා මං හිතාගත්තා වඩාත්ම අපි ආකර්ෂණය කරගන්න ඕනි පොඩි මිනිහව කියලා. ඒ කියන්නේ ගොඩක් දැන් තියෙන මිනිස්සයාට දැන් සමහර අය කියනවා මේ මේ I want to take a photograph with you because my servants they love your songs කියලා. ඒ කියන්නේ ෆේවර්ක විතරයි අපිට කැමති. හැබැයි ඇත්තක් ඇති ඒකේ. අර ඒක හරියට පෙන්නලා සතුටු කරන්න. ඉතින් එහෙම කියන සමාජයක අපි ඇත්තටම ඒ දැන් ගෙදරකට ගියත් ඒ කෑම
රහව වුණත් නැති වුණත් මම කතා කරලා කියලාන්නේ ඔයා හරිම රහට කැමට කිව්වා කියලා. මොකද අපි වගේ කෙනෙක් යාට එහෙම කියන එක කියන්නේ ඒ මේ මේ තව කැම වෙලා ගන්න නෙමෙයි. ඒ අපි කියන්නේ ආ සතුට වෙනවා නේද? දයන් මහත්තයා මට කිව්වනේ මගේ කැම හරි රහයි කියලා. මම ගොඩක් වෙලාට අපිට ඉතාම නිර්මාංශනේ හොඳ ප්‍රණීත කැම හදලා දෙනවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම මම කියලා එනවා. ඉතින් ඇත්තටම මම කියන්නේ අපි අපි ගොඩක් වෙලාට සලකන්න ඕනේ ජීවිතේ අර උඩින් ඉන්න අය නෙමෙයි. ගොඩාම පහතින් ඉන්න අය. මොකද ඒ අයට ඒ දෙයක් ලැබෙනවා කියන්නේ ඒක හරි ලොකු දෙයක්. දැන් මගේ සුපර් මාකට් එකක වැඩ කරන අයට සින්දුවක් කියලා එනකොට එහෙම නැත්තම් හෝටලයකට ගිහිල්ලා ඒ හෝටලේ ගියට ඒකට මුදුම රසමසෝල් හැදුවට ඒ අයට වාසනාව නැහැ සමහර කන්න. ඒ අයට ගෙදර ගෙනියන්නා ඒ කට්ටිය වෘත්තිය තමයි හදන එක. ඉතින් ඒ අයට එහෙම කියලා එන එක එයාට ලොකු සතුටක්. ඒ වගේම සින්දුවක් කියලා එන එක මේ මම මේ කියන්නේ මේ දැන් සින්දුවක් කියනවා කියන එක අපිට කීයක්ක වියදම් වෙන දෙයක් නෙමෙයි. දැන් ගොඩාක් අය මේක මුදල් ලැබෙන ඉඳන් මේක මැෂිමක් කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් මේක අපිට උපත්ින් ලද දේ මේක කොච්චර ටැප් එකකින් වතුර යනවා වගේ කොච්චර ගියත් හිඳෙන්නේ නැහනේ. හිඳෙන දවසක් ඒ බැරි වෙන කාලයක් ඒ යම් කාලෙක. හැබැයි පුළුවන් වෙලාවෙදි ඒකට සතුට කරන්න බැරියයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒ හැම කෙනෙක්ගේම ආශිර්වාදේ මට ලැබෙනවා කියලා. ඒක හැබැයි කපිටිකමක් ඌටකමක් නෙමෙයි. අපි ඒ අයට තමයි ආදරය දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. දයාබර හේතුතුනි ඇත්තටම මේ දයාන් විතාරණ නම් වූ ඡායාරූප ශිල්පියාගේ හෝ ගායන ශිල්පියාගේ මේ කතාබහ ඇතුලේ මේ ගීතවත් රාත්‍රිය ඇතුලේ හුඟක් දේවල් ජීවිතයට එකතු කරගන්න අපි දෙන්නටම හැකියාව ලැබුණා. ඇත්තරම දයන්තර මහත්මයා ඔබතුමාගේ සේයාරු ඇතුලේ තියෙන ගැඹුර මේ අද සඳුරු සුයාමයේ ගීතවත් වුණු හැම ගීයකම තියෙන ලෙංගතුකම ඔබේ වචනවල ඔබේ ඇස්වල තිබුණා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද සඳුරු සුයාමයට සහභාගී වුණා. ඒ වගේම මේක ලොකු පරිශ්‍රමයක් දරලා කරන දෙයක්. ඩාලි බඩල සමාගම ඒකේ සියලු දෙනා මට මේක ආශිර්වාදයක් වෙනවා ඇත්තටම. ඒ වගේම සිදස්සෝම සුන්දරගේ මේ ඉතාම මිහිරවට වයන සංගීතය. ඒතර එපමණක් නොවේ මේ රංග ප්‍රේමරත්නයන් කියන්නේ මම බොහොම සමීපව ඇසුරු කරන ඔහුගේ පියාගේ චිත්‍රපට ඉතාමත් අගය කරපු කෙනෙක් හැටියට ඒ පවුලේ ළඟම හිටවත් එක් හැටියට ඒත් අද මේ සාමාන්‍ය මම හෙව්වා ඇයි මේකට මාව ගෙන්නන්න පරක්කු කරේ කියලා. මොකද ඇත්තටම නෑ මේ කියන්නේ මම ආසාවෙන් හිටියේ මේකට එන්න. ඉතින් මේ කියන්නේ මේක කෙනෙක්ගේ ජීවිතේ ලැබෙන ලොකු තාගතයක්. මොකද මේ සින්දු 12ත් එක්කම අපි ජීවිත ගැන ගොඩක් දේවල් කතා වෙනවා. ඉතින් හැම දෙයක් එක්කම අපි කවදා හරි නැති දවසක හරි මේක අපේ හොඳ වார்த்தාවක් වෙනවා. ඉතින් ඒ වගේම කැමරාකරුවෙක් හැටියට මේ මාව කැමරාකරණය කරපු සියලු දෙනාටත් එතකොට මේ අපේ හඬ මිහිරිව මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මේ ඒවා හරියට නාද තුලනය කළා අපිට අහන්න සලස්සනේ හැම කෙනාටමත් මේ කවුරුහරි නම් අමතක වුණා නම් මේ මේකට මුලින් ඉඳලා මට උදව් වුණ කට්ටිය ඒ සියලු දෙනාගේ ආශිර්වාදය සහ විශේෂයෙන් ඔබට මොකද අද ඔබ දැනගත්තත් ඔබ මං ගැන මේ අවුරුදු 60කම කියලා තියෙනවා වගේ මට දැනෙනවා. ඉතින් ඒක තමයි මාධ්‍යවේදීගේ තිය යුතු කාර්යභාරය. ඉතින් ඔබටත් දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් ඔබ හොඳම තැනක රැඳෙවි කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම මේ ඩාලි බට්ටර සමාගම සහ මේ ඒ හැම දෙනාම එකතු වෙලා සාරූපවාහිනී කණ්ඩායම එතකොට මේකට තව තව අය සම්බන්ධ වෙනවා. ඒ හැම දෙනාගේම ශ්‍රමය මේට වැය වෙනවා. ඉතින් ඒ වගේම ඇත්තටම මට වැඩි ආපු ප්‍රවීණ අයගේ වැඩසටහන් ගොඩාක් කරලා තියෙනවා. ඉතින් ඒ හැම කෙනෙක්ම මම මේ ගැන ඉතාම තෘප්තිමත් මට කතා කරලා තියෙනවා. ඉතින් අනිත් එක ගීත 12ක් පුහුණු වීම කරමින් ගායනා කරන එක පහසු දෙයක්වත් නෙමෙයි. ඉතින් ඒවා හැම දෙයක්ම ඉතාම අපිට වෙස්සක් නොදැනෙන විදිහට කිරීම මේ හැම දෙයක් එක්කම තෙරුවන් සරණින් ඔවුන් නිදුක් නිරෝගීව දශිරාත් කාලයක් යෙහෙන් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම මට මේ සංගීත ගමනට ඡායාරූප ගමනට මෙතෙක් අතීත දුන් සියලු දෙනා කවුරු හරි මට මාව විවේචනය කරත් ඒකත් මට පන්නරයක් ලබාගෙන මට ජීවිතේ ඒක යම් මානයකින් බලන්න හැකි වුණා නම් ඒ හැම කෙනාටම මම පින් දෙනවා. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි. මට කියන්න තියෙන්නේ මේ නිරෝගී සම්පත තමයි මේ ලොකුම ලාභය කියලා කියන බුදුහාමුදුරුවෝ. ඒක විශේෂයෙන්ම හැමෝටම ලැබෙන්න ඕනේ. නිරෝගී වුණොත් තමයි හොඳ නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් නැවත නැවතත් ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. දයාබර හේතුතුනි මේ සඳුරු සුයාමයේ මියුරුතම රාත්‍රියකදී ලබන සෙනසුරාදාත් සුපුරුදු වේලාවටම මුණ ගැහෙමු. සුබ රාත්‍රියක්. වලාසලුවක සංගේවි සඳවත ගේ පද දෝන දමයන්ති ගීතනුව දයාන් විතරණ
සංගීතය මහින්ද බණ්ඩාර.
ඉවත් වන කුණු යලි රෙදි පිළිමත තැන්පත් වීම වළක්වන anti redeposition polymer තාක්ෂණයෙන් bubble washing powder.